අවසාන කතාවලදී චුම්බක ශේෂ්ඨ බලසාවණියේ මේ ඉවරයි බලසාවණියේ ඉවර කරා අපි. බලසාවණියේ නම් චුම්බක ශේෂ්ඨ කතා කරා චුම්බක ශේෂ්ඨ වල තව ඉගෙන ගන්න මොටරේ කියන කාරණේ විතරයි. ඊට පස්සේ තියෙන්නේ චුම්බක ප්‍රේරණය කියන දේ තියෙන්නේ ධාරා විද්‍යුතයේ අන්තිම කොටසක් විදියට. දැන් මම චුම්බක ප්‍රේරණය කරන්නම්. චුම්බක ප්‍රේරණය විද්‍යුත් චුම්බක ප්‍රේරණය. හරි විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන කොටස ධාරා විද්‍යුතයේ අන්තිම චුම්බක ශේෂ්ඨ වලටම ඉදිරි කොටස. අනේ ඉස්සරෙ පිළි මුස්තරකෝ විද්‍යුත් චුම්බකත්වය කියලා මාඩම. දැන් ඉතින් මෙතන තියෙනවා ධාරා විද්‍යුතයේ ඉතර වෙනස. බලු දැන් මම මේ චුම්බක ප්‍රේරණය කියන කාරණේ චුම්බක ප්‍රේරණය කියන්නේ මොකද්ද කියලා විස්තර කරන්න චුම්බක ප්‍රේරණය පාඩම් පාඩන්න කලින්. හරි. දැන් චුම්බක ප්‍රේරණය කියලා කියන්නේ දැන් චුම්බක ශේෂ්ඨ අපි ඉගෙන ගත්තානේ. චුම්බක ශේෂ්ඨ. හරි. චුම්බක ශේෂ්ඨ අපි ඉගෙන ගත්තා. චුම්බක ශේෂ්ඨ දැන් අපි කියවන්නේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන එක. අමෝ මොන්නේ නාගේ නේද? විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියනමයි කියන්නේ. හරි. චුම්බක ශේෂ්ඨම පටන් ගන්න. චුම්බක ශේෂ්ඨ කරා. චුම්බක ප්‍රේරණය කරන්නේ. චුම්බක ශේෂ්ඨත්වයේ ඉගෙන ගන්න අපි උපකරණයක් විදිහට අවසානයේ මෝටරේ කියන උපකරණය. මෝටරේ. හරි. විද්‍යුත් චුම්බක ප්‍රේරණයේදී අපි අවසානයේ කියන උපකරණය ඩයිනමෝව. හරි. ඩයිනමෝව. විද්‍යුත් චුම්බක ප්‍රේරණයේදී අපි ඉගෙන ගන්න උපකරණය ඩයිනමෝව. චුම්බක ශේෂ්ඨත්වය අවසාන වෙන උපකරණය මෝටර. මම මෝටරේ කරේ නැහැ. මෝටරේ ඩයිනමෝ එකටම අන්තිමට කරන්න චුම්බක ප්‍රේරණය ශේෂ්ඨ දෙක ඉවර කරා. දැන් ශේෂ්ඨ ඉවරයි. චුම්බක ප්‍රේරණය කියන්නේ ප්‍රේරණයේ ඩයිනමෝවත් ඩයිනමෝ කරනවා මෝටරේ කරා. ඒකට මම මෝටරේ නම් ඉතුරු කරගත්තා. එතකොට චුම්බක ශේෂ්ඨ පාඩමේ අන්තිමට ඒකේ සම්පූර්ණ හරය යොදා ගන්න. ඒකේ මූලධර්ම තියන්නේ මෙන්න මේ මෝටරේ කියන උපකරණයේ සිදුවන ක්‍රියාවලිය පැහැදිලි කරන්න පුළුවන් විදිහට තමයි අපි මේ චුම්බක ශේෂ්ඨ කියන පාඩම ඉගෙන ගන්න. චුම්බක ප්‍රේරණය කියන පාඩම ඉගෙන ගන්න මෙන්න මේ ඩයිනමෝ කියන උපකරණයේ ක්‍රියාවලිය පැහැදිලි කරන්න පුළුවන් වෙන විදිහට. පැහැදිලි වුණා කියන්නේ මොකක්ද කියන්නේ මේ මේ මේක ඇවිල්ලා මේ එකම මේ යටයි මේ යටයි වගේ. බලන්න අපොත් දෙකම සම්පාත වෙනවා. නමුත් දෙකක්. එක වගේ තමයි මේ දෙකක් පැති දෙකක්. හරිද? පැති දෙකක් මේ. මෙයන් මේ පැත්තරම අනිත් එකම අනිත් පැත්තරම. එකම දේ මේ. මේ මේ දෙකේ වෙන්නේ මේ උපකරණ දෙක. මෙයා මෙයා මේ පැත්තරම අනිත් පැත්තරම. නම් මේ මොකද්ද කියන්නේ? මේ මෝටරේ කියන උපකරණය ටෝගල් කරලා කොහොමද කරන්නේ? මෙතන මෝටරේ. මෙතන මෝටරේ මෙතන පොඩියට ඇවිල්ලා. මෙතන මෝටරේ. හරි? මෝටර. එතකොට මේ මෝටරේ කියන උපකරණයට කොහොමද මෝටරේ කියන මොකද ක්‍රියා කරන්නේ? එයාට අපි කරන්නේ මේ මෝටරේට ධාරාවක් සපයන. ධාරාවක් සපයන. සපයුවාම මේක කරගෙන. එහෙම නෙවෙයි. මෝටරේකට අපි මෝටරයක් කියන උපකරණයට ධාරාවක් සපයනවා. සපයුවාම මේ ධාරාවෙන් ඇති කරන මොකක් හරි දෙයක්. ඉතින් අවසානයේ මේව මොකක් හරි කරන මේ භ්‍රමණය වෙනවා. හරි පොඩිතලයක් භ්‍රමණය වෙනවා. ඒකට අපිට මොකක් හරි කරන්න ඒක මේ ෆෑන් එක වෙන්නේ මොකද්ද? ෆෑන් එක වෙන්නේ මේක අපි ධාරාව සපයනවා. ධාරාව සපයන මේක මෝටරයකට සම්බන්ධලා දිනවා. මෝටරේට ධාරාව සපයනවා. මෝටරේ කරගෙනවා. මෝටරේ කරගෙන මේ තල දෙත්ත කරගෙන. ඔකනේ වෙන්නේ. ආවගමනේ මෝටරේ. හරි. එතකොට මෝටරේට අපි ධාරාව කියන එක සපයුවා. ධාරාව උනේ සපයුවා. හරි. හැබැයි අපි ආවේ මොකද්ද බලයක් තමයි. බලයක් තමයි පිටමුව. ධාරාවක් තමයි සපයුම බලයක් තමයි පිටුම ඒ කියන බලයක් ආවනේ බලය කියන්නේ මෙයා කරන බලයක් නෝක බර්මණ බර්මණ ව්‍යාවර්තයක් හිටිය මෙයාගේ හරි වලින් බලයක් තමයි ආවේ හරි එතකොට මේකෙන් කරන්නේ ඇත්තටම අපි ධාරාව කියන්නේ විද්‍යුත් ශක්තිය සපයලා ඒක මොකක් බවට පරිවර්තනය කරනවාද යාන්ත්‍රික ශක්තියක් බවට පරිවර්තනය කිරීම මේ මෝටරෙන් කරන්නේ විද්‍යුත් ශක්තිය ධාරාවට කරන්නේ විද්‍යුත් ශක්තිය විද්‍යුත් ශක්තිය කවරු බව පරිවර්තනය කරාද යාන්ත්‍රික ශක්තිය බවට පරිවර්තනය කරා දැන් කරකවන්න දැන් මේ යාන්ත්‍රික ශක්තිය ෆෑන් එක ඇරගෙන පිටර යන යාන්ත්‍රික ශක්තිය තුනේ ආ උඹේ මෝටරේ කියන ක්‍රියාවලිය වුණේ දැන් අපි
මේ චුම්බක ශේෂ්ත්‍රයේ ඉගෙන ගත්තේ මොකද්ද? ඔයාලට මතක තියෙන සමීකරණයක් අපි ඉගෙන ගත්තා. F සමානයි මොකද්ද? BAL මේ ධාරාවක් දුන්නාම මේ L දිග දන්නත් B ශේෂ්ත්‍රයේ I ධාරාවක් දුන්නාම බලයක් ඇති වුණා. හරිද? බලයක් ඇති වුණා. ඒ කියන්නේ විද්‍යුත් ශක්තිය කොහොමද පරිවර්තනය වෙන්නේ? යාන්ත්‍රික ශක්තිය කොහොමද පරිවර්තනය වෙන්නේ? සමස්තයෙන් මේ චුම්බක ශේෂ්ත්‍රයේ මොනවද වෙලා ඉගෙන ගන්නෙ? විද්‍යුත් ශක්තිය අවසානයේ මොන ශක්තියකට පරිවර්තනය වෙනවද? යාන්ත්‍රික ශක්තියකට පරිවර්තනය වෙනවා. ඊට පස්සේ මේ ඩයිනමෝ එහෙම නැත්නම් විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන මොකද කතා කරන්නේ? ඩයිනමෝ වල මොකද කරන්නේ? ඩයිනමෝ වල සමාන දකලා ඩයිනමෝ උත්තර දකලා තියෙන ඕනේ බයිසිකල් පස්සේ බලන්න ඩයිනමෝ දකලා තියෙන ප්‍රශ්නේ. හරි? ඩයිනමෝ වගේ උපකරණයක් අපි කරන්නේ ෆුඩ් සයිකල් වල තියෙන ඩයිනමෝ. ඒ ඩයිනමෝ අපි කරන්නේ දැන් ඩවුන් ඩයිනමෝ ලං කරන්නේ රෝදයක. රෑ ගමනක් කරනකොට රෝදේ මෙහෙම දැන් මේ ෆුඩ් සයිකල් එක කොහොමද? ఇక్కడ වේගයෙන් කරගෙනකොට අර මේ තියෙන ලාම් බෝධරපත් වෙනවා. ආයේ මොකද කරන්නේ කියන්නේ? අපි සපයන්නේ මොන ශක්තියද? යාන්ත්‍රික ශක්තිය. අපි කරකවල දෙන්නේ. දැන් ඔයාලා කියන්නේ අපි මේ කරකවල දෙන්නේ රෝදෙට කරකවල දෙන්නේ රෝද කරකවල දෙන්නේ අපි. ඒක අපි තමයි කරකවල දෙන්නේ ඩයිනමෝ රෝදෙ ඩයිනමෝ වල කියන පොඩි මේව ඩයිනමෝ වල රෝද කියලා කියනවා ඒක සම්බන්ධ වෙනවා. මෙතන ඒක ධාරාව ගැටුමක්. දැන් මෙයාගේ ඒක තමයි ධාරාව සම්බන්ධ. එතකොට මෙයාගේ මොකද්ද වෙන්නේ? අපි බලය සපයනවා බලය සපයනවා කවුද ඉරෙන්නේ ධාරාව පිටතට යනවා එයා පිට වුණා බල සපයනවා ධාරාව පිට වුණා හරි බල සපයනවා ධාරාව පිට වුණා ඒ කියන්නේ මොකද මෙයා කරන්නේ මෙයාට සපයන්නේ යාන්ත්‍රික ශක්තියක් අපි සපයන්නේ මොන ශක්තියක්ද යාන්ත්‍රික ශක්තියක් අපි සපයනවා මොන ශක්තියද ඉරෙන්නේ ගන්නවා විද්‍යුත් ශක්තිය කියලා ගන්න. විද්‍යුත් ශක්තිය කියලා ගන්න. ආ ඕක තමයි මේ විද්‍යුත් ශේෂ්ත්‍රයි විද්‍යුත් ප්‍රේරණයේ කියන වෙනස. මම කියන්නේ මේක මේ එකම අර්ධකරණය විදිහට ගත්තා වගේ. මේක වෙන්නේ විද්‍යුත් ශක්තිය යාන්ත්‍රික ශක්තිය කරන ක්‍රියාවලිය විස්තර කරනවා. දැන් ඕක සරලව කොට අපිට විද්‍යුත් ශක්තිය යාන්ත්‍රික ශක්තිය වල පරිවර්තනය කරනවා කියලා එකපාරට මේක කරන්න බෑනේ. අපි චුම්බක ශේෂ්ත්‍රය ඉගෙනගෙන ශේෂ්ත්‍ර කියන්නේ මොකද්ද? චුම්බක ස්වභාවයක් කියන්නේ මොකද්ද? චුම්බක ස්වභාවණත්වයක් කියන්නේ මොකද්ද? අර දණ්ඩක් අරගෙන ඒක ශේෂ්ත්‍රේ බලගෙන බලය ඇති වෙන්නේ කොහොමද? ආදි වශයෙන් මේ ඕම් විශ්ව කියලා කියන තමයි මේ විද්‍යුත් ශක්තිය ගණන්ක ශක්තිය වල පරිවර්තනය කිරීම කියන්නේ කියුවේ. හරි? ඊට පස්සේ දැන් අපි ඒ වගේම මේක අනිත් පැත්ත කරන්න යන්නේ මොකද්ද? විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන්නේ යාන්ත්‍රික ශක්තිය කොහොමද විද්‍යුත් ශක්තිය බල බලගෙන යන්නේ අපි මොකක් හරි කරපොර නැත්නම් අපි මොකක් හරි තල්ලු කරන්නේ නැහැ දැන් ඉස්සෙල්ලා මොකද කියන්නේ ඉස්සෙල්ලා අපි ධාරාවක් අපි සපයුවා එතකොට දණ්ඩවත් බලයක් එනවා දැන් මොකද කරන්නේ දැන් අපි දණ්ඩ තල්ලු කරන්නේ යනවා යනකොට ධාරාවක් ඇති වෙනවා මම හිතනවා මට පැහැදිලි කියලා කලින් මේ මොකද කරේ අපි ධාරාවක් සපයුවා ශේෂ්ත්‍රයක් සපයුවා දිගක් තිය දණ්ඩකට ධාරාවක ශේෂ්ත්‍රයක් සපයුවා එතකොට යාමක නිදදීම බලයක් ඇති වුණා. ඒ කියන්නේ මොකද්ද? විද්‍යුත් ශක්තියක් සපයලා යාන්ත්‍රික ශක්තිය බලයක් ඇති වෙන යාන්ත්‍රික ශක්තියක් ගන්න. මේක කරන්නේ කියන්නේ අනිත් පැත්ත. අපි කරන්නේ ධාරාව දුරු සපයන්නේ. අපි මේ දණ්ඩ තල්ලු කරගෙන යනවා. හරිද? මෙහෙම දණ්ඩක් තියෙන මේ දණ්ඩ අපි අරගෙන යනවා. දැන් අපි දඩුව අරන් කියන්නේ නිකන් කියන ධාරාවක් කියලා. මේක මොකද කරන්නේ? දණ්ඩ අරගෙන යනවා. අරගෙන යනකොට මෙහායේ ධාරාවක් ඇති වෙනවා. අන්න ඒක තමයි යාන්ත්‍රික ශක්තිය. අපි යාන්ත්‍රික ශක්තිය තල්ලු කරන් යනවා. යාන්ත්‍රික ශක්තිය සපයුවා. මොබර් බලදිනවද? විද්‍යුත් ශක්තිය බලදිනවද? ඔක තමයි මේ පාඩම් දෙකේ තියෙන වෙනස. දැන් මේ දෙකම අපිට කලින් සිලබස්ේ කියන්නේ විද්‍යුත් චුම්බකත්වය කියලා පාඩම. දැන් මෙන්න මේක විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍ර කියලා වෙනම කඩලා මේක ඇල්ලගෙන ධාරාන්ති පිටපස්සට දාගෙන ඉතින් දැන් ධාරා විද්‍යුත් කරනවා මේක ඇල්ලගෙන අන්ධ බුදුනේ. දැන් මේක සම්බන්ධයක් නැහැ නේ ධාරා විද්‍යුතේ. ධාරා විද්‍යුතේ සම්බන්ධ තියෙන එක නම් කියන්නේ මේ ධාරාවක් ඇති කරන හින්දා. හරි? ධාරාවක් ඇති කරන දෝ එක කොහොමද තමයි අපි මේ දෙකේ කරන්නේ තොද? ඒකට කලින් ඉතිරිපත් ධාරාවට ඉස්සරහ දානවා ධාරාවට ඉස්සරහ කලින් ඊට පස්සේ මේ දෙක කරනවා එතකොට උදේට පැහැදිලි දැන් අපි කරේ එහෙම හරි එහෙනම් ඔතනයි සිද්ධිය දැන් කාටරි අර ඒක ප්‍රශ්න කරන මේක දැනගන්න මේක ධාරා සපිරු බලයක් ඇති වෙනවා බලසම මෙයම ලියන්න ඕනේ වන්නේ මේවා සිලබස් එකේ තොරක් අද මේක කියලා දෙන්නේ එහෙනම් ඒක කියලා දුන්නා ඔයාලට පැහැදිලි කිරීමක් දෙන්න මේ
බාරන් දෙක තියෙන වෙනස හරි ඒකම දේ මේ මෝටර එකනේ මේ උපකරණයකට අදාළ මේ මෝටර උපකරණය මේ ගන්න මේ ඔසරයි හරි තවර වින්දනක මේ ලියාගන්න ඕන ලියාගන්න අවශ්‍ය නැහැ මම පොඩි වෙලාවක් දෙන්න ලියාගන්න ඕන කෙනෙක් ඉන්නවා ලියන්න ආදී මේක වල විස්තර මේකයි කියලා කියන්න මොනවද හරි විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වේ
ප්‍රේරණය වන විද්‍යුද්ගාමක බලයේ විශාලත්වය මේ චුම්බක ක්ෂේත්‍රය වෙනස් වීමේ සීක්‍රතාවයට අනුලෝමව සමානුපාතික වේ. එච්චර. හරිද? දැන් ඒ කියන්නේ මෙහෙමයි. මේක පැහැදිලි කිරීම මෙන්න මෙහෙම ගන්න පුළුවන්. එහෙනම් දැන් ෆැරඩේ කියන මේ නියමයක් නේද? දැන් කාටරි අහන්න බෑ. ඇයි එහෙම කියන්නේ? එහෙම කියලා අහන්න බෑ. ඒක ෆැරඩේන් අහන්න. ෆැරඩේන් කියනවා නෙමෙයි. ෆැරඩේන් අහන්න ඕනේ ඒක. ඇයි එහෙම කියන්නේ? එහෙම. ආ එහෙම වෙන ඉන්න තමයි යා ඒක හොයාගන්න කියන්නේ. හරි? ඒ ෆැරඩේන් නියමය කියලා කියන්නේ ෆැරඩේන් හොයාගත්තම ඉතින් නියමයක් විතර මෙයාමද ඒක හරියට. හරි? ඒකින් හරියට දැන් මාට ඉගෙන ගන්නයි තියෙන්නේ. ෆැරඩේන් නියමය. දැන් කවුරුහරි නිව්ටන් නියම නිව්ටන් නියම නිව්ටන්ගේ පළවෙනි නියමේ ඇයි එහෙම වෙන්නේ? බාහිර හුදු බලයක් ගැන දෙන නිශ්චලතාවය මත නිශ්චලතාවයම චලනයම සේනාපරි චලනයයි ඇයි? ඉන්නවද බෑ. ඒ නිව්ටන් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. නිව්ටන් තමයි මේ නියමයට තහවුරු කරලා තියෙන්නේ. අපි ෆැරඩේ මේ නියමේ තහවුරු කරලා තියෙනවා. මේක හරි. හරි. එතකොට ඉතින් ගන්න කි. ෆැරඩේ නියමෙන් කියන්නේ මොකද්ද? සංවෘත කුඩියට. පළවෙනිම දේ සංවෘත වෙන්න ඕනේ. එහෙම මෙහෙම අරලා තිබ්බට බෑ. දැන් මෙහෙම මෙහෙම මොකක්ද තියෙනවා කියන්නකො. දැන් මේක හරහා ශ්‍රාවයක් තියෙනවා. මේ ශ්‍රාවයක් තියෙනවා. මේ ශ්‍රාවතුර මේක හරහා පොදු ශ්‍රාවය වෙනසුනා කියලා මෙයාගේ විද්‍යුත් ගාම බල ප්‍රයන්නේ නැහැ. මෙයාගේ විද්‍යුත් ගාම මෙයා සංවෘත නැහැ. ඒක උදාන ප්‍රඥාව නැහැ. හරි. එතකොට සංවෘත වෙන්න ඕනේ. හරි. සංවෘත වෙන්න ඕනේ. සංවෘත වුණාම විද්‍යුත් ගාම බල ප්‍රයන්න පුළුවන් නේද? සංවෘත කුඩුවක් වෙන්න ඕනේ පළවෙනි එක. ඒ සංවෘත කුඩුව හරහා පොදේ ශ්‍රාවය වෙනසුනා. මොකද ශ්‍රාවය කියන්නේ? ශ්‍රාවය කියන්නේ යම් ස්ථානයේ පවතින චුම්බක ශ්‍රාවරික සංඛ්‍යාව. චුම්බක ශ්‍රාවරික සංඛ්‍යාව වැඩි නම් ශ්‍රාවය වැඩි. චුම්බක ශ්‍රාවරික සංඛ්‍යාව අඩු නම් ශ්‍රාවය අඩුයි. අපි කලින්ම කිව්වා මුලින්ම කිව්වා කලින් දැස. හරි චුම්බක ශේෂණය කලින් දැස කිව්වා. ශ්‍රාවය කියලා කියන්නේ සියලු යම් ස්ථානයේ පවතින ශ්‍රාවරික සංඛ්‍යාව. එතන මෙයා හරහා පොදේ ශ්‍රාවරික සංඛ්‍යාව. ශ්‍රාවය රස වෙනවා. කලින් ශ්‍රාවරික පහක් යනවා. ටිකක් වෙලා වෙන ශ්‍රාවරික 10ක් යනවා. දැන් ශ්‍රාවරික පහක් වැඩි වෙනවනේ. ආයෙත් ශ්‍රාවය වෙනස් වෙනවා. එම ශ්‍රාවය වෙනස් වුණා. හැබැයි කුඩු හරහා එළිය වුණාට දැක්ක. කුඩු හරහා සංවෘත කුඩුවක එම කුඩු හරහා පොදින ශ්‍රාවය වෙනස් වෙනවා. ඒ කියන්නේ කලින් ශ්‍රාවය එක පහක් කරලා දැන් ශ්‍රාවය එක 10ක් කරනවා. ශ්‍රාවක සංඛ්‍යාව වෙනස් වෙනවා. දැන් ශ්‍රාවය වෙනස් වෙනවා. ශ්‍රාවය වෙනස් වෙනවා. මේ කුඩුවේ කොහොමද තියෙන්නේ? විද්‍යුත් ගාම බලයක් ඇති වෙනවා. විද්‍යුත් ගාම බලයක් කියන්නේ මේ බැටරිය එකතු වුණා වගේ ධාරාවක් කරනවා ඊට පස්සේ. හරි. බැටරිය එකතු වුණා ධාරාවක් කරනවා. එම් වෙනවන ධාරාවක් යනවා විද්‍යුත්වල ප්‍රේරණය වේ. මොකද වෙන්න ඕනේ? සංවෘත කුඩුවක් වෙන්න ඕනේ. ඒක හරහා පොදේ ශ්‍රාවය වෙනස් වෙන්න ඕනේ. වෙනස් වීම අඩු වීමක් හෝ වැඩි වීමක් වෙන්න පුළුවන්. මොකද වෙනවා 5 10 වලද 10 5 වලද? විද්‍යුත් ශ්‍රාවණික සංඛ්‍යාව වෙනස් වෙනවා නම් විද්‍යුත් ශ්‍රාවණික සංඛ්‍යාව වෙනස් වෙනවා ශ්‍රාවය වෙනස් වෙනවා ශ්‍රාවය වෙනස් වෙනවා විද්‍යුත්වල ප්‍රේරණය වෙනවා. ඒ ප්‍රේරණය වෙන විද්‍යුත් ගමනක් බලේ විශාලත්වය. මොකද විද්‍යුත් ගමනක් බලේ ES ගන්න. මේ විද්‍යුත් ගමනක් බලේ හරි ශ්‍රාවයේ සීමිත විද්‍යුත් ගාම බලය කාර්යන ලෝම සමානුපාතිකයි ශ්‍රාවයේ වෙනස් වීමේ සීක්‍රතාවය ශ්‍රාවයේ වෙනස් වීමේ සීක්‍රතාවය කියන්නේ ශ්‍රාව වෙනස බෙදීම කාල වෙනස ඒ ශ්‍රාව වෙනස් වීමේ සීක්‍රතාවය කියන්නේ මොකද්ද තප්පරයට කොතර ශ්‍රාවය වෙනස් කරනවද කියන්නේ උතර අපිට ගන්න පුළුවන් ශ්‍රාව වෙනස බෙදීම කාල වෙනස මේක D කියලා ගන්න පුළුවන් බැටරි දිගිය දාන දැන්ට මේව දාන කොහොමද ශ්‍රාවය මෙතන මොකද ශ්‍රාව වෙනස මෙදී කාල වෙනස දැන් මේ මුලින් මොකද කියන්නේ ශ්‍රාවය වෙනස් වීමේ සීමා පැහැදිලිද කියන්නේ ෆැරඩේ නියමය කියන්නේ මොකද්ද ෆැරඩේ නියමය කියලා කියන්නේ ෆැරඩේ නියමය ෆැරඩේ කියන්නේ ඔය නයි මුලින් අහ ගන්න ෆැරඩේ නියමය ෆැරඩේ කියන්නේ සංවෘත කුඩුවක එයා හරහා පවතින ශ්‍රාව්‍ය වෙනස් වෙනවා. හැබැයි ඒක ඇතුළේ එයා හරහා පවතින මේ එළිය වෙනකල වැඩක් නැහැ. එයා හරහා පවතින ශ්‍රාව්‍ය වෙනස් වෙනවා. ශ්‍රාව්‍ය වෙනස් වෙනවා කියන්නේ ශ්‍රාව්‍ය ගානක කොච්චර වෙනස් වෙනවද කියන්නේ. ශ්‍රාව්‍ය වෙනස් වෙනනම් විද්‍යුත් ගාමක ප්‍රේරණය වෙනවා. ඒ ප්‍රේරණය වෙන විද්‍යුත් ගාමක වලින් ශ්‍රාව්‍ය වෙනස් වීමේ සීඝ්‍රතාවය අනුලෝම සමානුපාතිකයි. ඒ කියන්නේ මේ විද්‍යුත් ගාමකේ විශාලත්වය හොයාගන්න මෙයා මේ ඉදිරිපත් කළේ. විද්‍යුත් ගාමක විශාලත්වය ගේම් දෙන්න පුළුවන්. ඒ ශ්‍රාව වෙනස් වීමේ සීඝ්‍රතාව. කොච්චර ශ්‍රාවයක් වෙනස් වෙනවද? වෙබර් ඕන දෙන ශ්‍රාවයේ මයින් ඒ වේ මොකද? ශ්‍රාවයේ ඒකකය. ශ්‍රාවයේ ඒකකය වෙබර්. වෙබර්. මොකක්ද කියවම? ශ්‍රාවයේ වෙබර්. හරි? මෙදී කාලේ.
කාය තප්පර එතකොට තප්පරෙට වෙබර් කියලා එනවා හරි ඒක අනුලෝම සමානුපාතයේ කාණු විද්‍යුත්ගමනය වෙන මෝල් වලින් නේ විද්‍යුත්ගමනය වල බෑ වෙබර් තප්පර හරි රෝග තමයි ෆැරඩේ නීමය කියලා කියන්නේ ෆැරඩේ නීමය මොකද මොකද පැහැදිලි කියලා මෙයා ෆැරඩේ නීමයේ මුලින්ම වාක්‍ය දෙකක් කියනවානේ පළවෙනි වාක්‍යය තමයි සෞර පුඩුවක ශ්‍රාව්‍ය රසනකට විද්‍යුත්ගමනය ප්‍රේරණය වෙනවා ඒක හරි ඒ ප්‍රේරණය විද්‍යුත්ගමනයේ විශාලත්වය කාණු ලෝම සමනුපාතයෙන් ශ්‍රාව්‍ය රසයේ සීකතර අනුලෝම සමනුපාතය හරි දැන් කියන්නේ වාක්‍ය ෆැරඩේ නීමය කියලා දාලා ෆැරඩේ නීමය කියන්නේ මුලින්ම කියන ෆැරඩේ නීමය සෞරද පුඩුවක් කරහා පවතින සෞරද පුඩුවක් කරහා පවතින සෞරද පුඩුවක් කරහා පවතින සෞරද පුඩුවක් කරහා පවතින චුම්බක ශ්‍රාවය වෙනස් වේ නම් සෞර දුඩා කරන්නේ චුම්බක ශ්‍රාව වෙනස් වෙනවා ඒ පොඩුව හරහා විද්‍යුත් ගාම බලයක් ප්‍රේරණය වේ ඒ පොඩුව හරහා විද්‍යුත් ගාම බලයක් ප්‍රේරණය වේ විද්‍යුත් බල ප්‍රේරණය වේ ප්‍රේරණය විද්‍යුත් ගාමක බලයේ විශාලත්වය ප්‍රේරණය වල විද්‍යුත් ගාමක බලයේ විශාලත්වය ප්‍රේරණය වල විද්‍යුත් ගාම බලයේ විශාලත්වය විශාලත්වය ශ්‍රාවය වෙනස් වීමේ සීඝ්‍රතාවයට ශ්‍රාවය වෙනස් වීමේ සීඝ්‍රතාවයට අනුලෝමව සමානුපාතික වේ අනුලෝමව සමානුපාතික වේ ශ්‍රාවය වෙනස් වීමේ සීඝ්‍රතාවයට අනුලෝමව සමානුපාතික වේ දැන් ගන්න බෑ මොනවා හරි කියන්න හරි ලියන්න බලන්න මම ආයි කියන්න අහගන්න නෑ ඔකේ අනයි දැන් ලියපුවත් හරි වෙලද කියලා බලා ගන්න සෞරද ප්‍රවාහය කියන්නේ සෞරද පුඩුවක් හරහා පවතින චුම්බක ශ්‍රාවය වෙනස් වේ නම් එම පුඩුව හරහා විද්‍යුත් ගාම බලයක් ප්‍රේරණය වේ ප්‍රේරණය වන විද්‍යුත් ගාමක බලයේ විශාලත්වය ශ්‍රාවය වෙනස් වීමේ සීඝ්‍රතාවයට අනුලෝමව සමානුපාතික වේ දැන් මේ ෆැරඩේ නියමය කටපාඩම් කරනවා නෙමෙයි මේ අවබෝධයේ තේරුම ගන්න දැන් මෙවන මේ මෙන්න මේ දෙක ඔයාලා ඔළුවේ ටංගල ෆැරඩේ නියමයක ඇඳෙන්න දැන් මම මේ කියන්නේ මේ කටපාඩම් කරලා නෙමෙයි මම මේ කියන්නේ මේක මම කියවල තියෙනවා දහස් නෑ හරි ඊළඟ මේ කටපාඩම් කරලා නෑ ෆැරඩේ නියමයේ අනුගල එහෙම කටපාඩම් කරලා නම් මෙහෙම මම අතේ ඉන්නේ නැද්ද කටපාඩම් කරන්නේ මම අනිවාර්යයෙන් උන්ට කියනවා ආ කටපාඩම් කරනවා මම ඒක අනිවාර්යයෙන් උන්ට කියනවා දැන් ආයි දැන් බයෝ වල මොකද පාඩම් කරලා ලොකු හැල්ලා හරි මොනවද ෆයිල් බිත්තියේ කෘත්‍ය නැත්නම් ක්ලාස් එකටලේ කෘත්‍ය උනාකි ඒක දිනා යන එක පාඩම් කරනවා පාඩම අද පාඩම් කරනවා හෙට උදේදී අනිවාර්යයෙන්ම මතක වා කටපාඩම් නම් කරේ හෙට උදේදී අනිවාර්යයෙන්ම මතක හැබැයි ආ කටපාඩම් කරනකොට උත්සාහ කරන්නේ ඒක දිහා තේරුම් ගන්න ඒක තියෙන්නේ මෙන්න මේකයි 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 මෙන්න මේ කරුණු ටික මෙහෙම මෙහෙමයි තිබ්බ කියලා තේරුම් ගන්න උත්සාහ කරනවා එහෙනම් වාටික සත්‍යයක් කරනවා මතක වෙන්නේ සදේකේම ගාය අතර දිනස් ගාය බලන්න හරි එහෙම හදේ කීපයි ගති කරපු දේ පස්සේ ආයෙත් මතක වෙනවා හරි ඒක තමයි ඔබේ අලු හැදිරා තියෙන්නේ මේවා දැන් බයෝ තරම් මේ පාඩම් කරන දේ මේක කරුණ දැන් බයෝ සාමාන්‍යීමේ එක කරුණයි ඒක පාඩම් කරන දේවල් නැහැ නේ ෆිසික්ස් වල හරි ඉතින් මේ තියෙන එක හැබැයි හරියට පාඩම් කරනවා හරියට තියෙනවා එම්එම් බැරි හරියට තියෙනවා ෆ්‍රෙනෙනීම කියන්නේ මොකද්ද මත් එක්ක කියන්නේ සංවෘත පුඩුවක එයා හරහා පොතේ චුම්බක ශ්‍රාවය වෙනස් වෙනවා නම් විද්‍යුත් ගාම බලය ප්‍රේරණය වෙනවා ඒ ප්‍රේරණය වන විද්‍යුත් ගාම බලය ශ්‍රාවය රසින් සීඝ්‍රතාවයට අනුලෝම සමානුපාතයි මම දැක්ක බලන්න බලන්න මම ඔලේ මෙයා මෙයා මෙන්න රෝම කැඳලා නිකන් මේ කියන්නේ ශ්‍රාවය එන රෝම කැඳලා මෙම
මෙතන චුම්බක ශ්‍රාවලයක ඇතුළට යනවා චුම්බක ශ්‍රාවල මේ අපි යන්න මෙතන උන්න වෘත්තාකාර කුඩුවක් කම්බි දාගරක් ඉතන යන කම්බි දාගරක් ඒක ඇතුළේ ශ්‍රාවය තියෙනවා මෙන්න මේක දිහා ගන්න විද්‍යුත් ගාමක බලය වෝල්ට් වලින් මයින්නේ හරි ඒක අන්ලෝම සමානුපාතික ශ්‍රාව වෙනස බෙදීම කාලස මේක අපි දැන් මේ මෙහෙම වලට බය වෙන්න එපා මේ දිනේ වැඩි එකක් නෙමෙයි ශ්‍රාව වෙනස බෙදීම කාල වෙනස මේක සමහර ලක්ෂ කරලා අපි දන්නවා ශ්‍රාව වෙනස බෙදීම කාල වෙනස මේ දිනේ මේක තමයි මේ දිනේ වෙනස කියන්නේ මොනවද මේ දිනේ
ස්වාභය මේ පැත්තර වෙනස් වෙනවා විදුලගම් වල අනිත් පැත්තර තියෙනවා ආවුනේ ස්වාභයේ සිද්ධතාව පටහැනිලා සින්නවා ස්වාභය වෙනස් වෙන්නේ මේ පැත්තට විදුලගම් වල වෙන අනිත් පැත්තට ඒ කොහොමද ඒක වෙන්නේ ඒ කියන්නේ ලෙන්ස් බීම් වලට අනුව මේ වට ඕනේ මෙහි අතුල ස්වාභය වැඩි වෙනවා කියලා හිතන්න එයාට ඕනේ ඇතුළට තියෙන ස්වාභය අඩු කරගන්න පැහැදිලිද අනිත්ය පටහැනිලි සිද්ධුනවා උදාහරණෙ මෙලෙස පාඩේ ඉන්නේ උදාහරණෙ ලෙන්ස් බීම් කියන්නේ සංවෘත කුඩුවක එයා හරහා පතුල චුම්බක ස්වභාවය වෙනස් වෙනවා නම් විද්‍යුත් ගාමක ප්‍රේරණය වෙනවා ඒක ඒ ප්‍රේරණය වෙන විද්‍යුත් ගාමක බලයේ විශාල ශ්‍රාවය වෙනස් වීමට පටහැනිලි සිද්ධුනවා දැන් ශ්‍රාවය මේක වැඩි කරා කියලා හිතන්න ඕගොල්ලෝ මෙයා හරහා දින මේ ඇතුළත දින ශ්‍රාවය වැඩි කරනවා ශ්‍රාවය වැඩි කියන මොකද්ද වෙබර් කලින් තිබ්බ වෙබර් 100යි දැන් වෙබර් 120 කරා වෙබර් 120 කරා කලින් වෙබර් 100යි මෙයා හරහා දින්නේ දැන් වෙබර් 120 කරා වෙබර් 120 කරා වෙබර් මෙයා හරහා දැන් කලින් 100යි දැන් වෙබර් 120 කරා එතකොට මෙයා හරහා පොදේ ශ්‍රාවය වැඩි වුණා හැබැයි ශ්‍රාවය වැඩි වුණාම මොකද්ද කරන්න ඕනේ මෙයා ධාරාව යන්නේ විද්‍යුත් ගාමක ප්‍රේරණය වෙන්නේ මේ 120 නැවත 100 කරන්න අඩු කරන විදිහට එයා ධාරාවක් මේ යමලා මේ ශ්‍රාවය ඇතුළට 120ක් වැඩි වුණානේ එයාට ඕනේ 20 වෙන එයා දෙක හැමදේම 20ක් වැඩි වෙනවා 20 වෙන කැමතිද හරි එයා කොහොමද 20ක් වැඩි වෙනවා එයා ඕනේ 20 අඩු කරනවා හරි ඕක තමයි ලෙන්ස් ගේම හරි එතකොට කොහොමද මේ 20 අඩු කරන්නේ ආයෙකවල දැන් මේක ඉතාල වැදගත් කරහන් ඉන්න දැන් මේ ඇතුළේ ශ්‍රාවය තමයි වැඩි වුණා කියලා ශ්‍රාවය ඇතුළේ වැඩි වුණා මේ බලන්න දැන් මෙයාගේ තිබ්බ කලින් 100යි වෙබර් කීය දක්වා වැඩි වුණාද 120යි වෙබර් දක්වා වැඩි වුණා වෙබර් 20ක් වැඩි වුණා වෙබර් වැඩි වුණා වැඩි වුණා ඈ වැඩි වුණා මේක වැඩි වෙනවා වැඩි වුණාම දැන් මෙයා වෙබර් 20 කරන මේ වැඩි වීමක් හරි සුම වැඩි වෙනවා දැන් මෙයාව ඇතුළට දෙන්න ශ්‍රාවෙන් දිශාවක් දෙනවනේ ඇතුළට ඇතුළට වැඩි වෙනවා ඇතුළට වැඩි වීම පටහැනිලි සිදු කරන්න නම් ඇතුළට අඩු කරන්න ඕනේ නේද ඇතුළට වැඩි කරනවා මෙයා ඒක අපි කරන්නේ ඇතුළට අඩු කරන එකනේ දැන් ධාරාව වල කරන්නේ ඇතුළට අඩු කරන එක ඇතුළට අඩු කරන ධාරාවක් ගැන කොහොමද කියවන්නේ ධාරාව උගලෙන් දැන් සම්බන්ධයක් තියෙනවා ධාරාවක් ගැන සම්බන්ධයක හරි ධාරාවෙන් සම්බන්ධයක මහපටන් ඉඳන් මහම ධාරාවේ දිශාව ඉතිරියෙන් ඉන්න ඕන දිශාවෙන් ශේෂ දිශාව නූපණය කරනවා දැන් මේ ධාරාව වේගනේ කියන්නේ මෙයා කතරයක් වෙන මේ පැත්තේ තියෙන කතර කතර මේ බඳු වෙන්නේ 3 මෙතන 3 බලපතේ බල එකකට ධාරාව යන මෙහෙට මෙයා කතර මෙයා තිකා එහෙනම් ධාරාව යමලා මේ ඇතුළට වැඩි වෙන ශේෂ්ත්‍රය අඩු කරගන්න ඕනේ ඇතුළට වැඩි වෙන ශේෂ්ත්‍රය අඩු කරගන්න නම් ඇතුළට කතර වැඩි වෙන්නේ අතර කියන ඇතුළට තියෙන ශේෂ්ත්‍රය වෙනවා කතර වැඩි වෙනවා කතර ප්‍රමාණය වැඩි වෙනවා කතර ඉස්සලා 100යි තිබ්බ දැන් කතර 120ක් තියෙනවා එහෙනම් කතර වැඩි වෙනවා කතර වැඩි වෙනවා නම් කතර අඩු කරන කවුද අඩු කරන්නේ එහෙනම් ධාරාව යන්නේ අපි වැඩි වෙනු උදව්වක් විදියට නෑ වැඩි වෙනු උදව්වක් විදියට නෙමෙයි වැඩි වෙන එක කරදරයක් කරන විදියට වැඩි වෙන්න දෙන්නේ නෑ හරිද වැඩි වුණොත් වැඩි වෙන්න දෙන්නේ මේක තමයි ලෙන්ස් නියමෙන් ලෙන්ස් කියන්නේ හරිද ලෙන්ස් නියමෙන් ලෙන්ස් කියන්නේ ඕක තමයි මොකද්ද දෙවන් දැන් අයිම විශ්ලේෂණය කරමු ලෙන්ස් නියමෙන් කියන්නේ ඒක ලෙන්ස් නියමෙන් හැම මොකද කියලා තේරෙන්න ඕනේ
ලේස් නියමයි. මුලින් බලලා ඉන්න බෑ. ලේස් නියමයි. ලේස් නියමයෙන් කියන්නේ සංවෘත පුද්ගල සංවෘත වෙන්නෝ නෑ මේ දෙකම සංවෘත වෙන්නෝ නේ. මෙතන සංවෘත වෙන්නෝ. හරි? සංවෘත පුද්ගල සංවෘත පුද්ගල කරා පවතින ශ්‍රාවය වෙනස් වෙයි නම් හරි? ශ්‍රාවය වෙනස් වෙනවා නම් සංවෘත පුද්ගල අපිට ශ්‍රාවය වෙනස් වෙනවා නම් විදුත් ගාමක ප්‍රේරණය වෙනවා. ඒ ප්‍රේරණය වල විදුත් ගාමක දිශාව ශ්‍රාවය වෙනස් වීමට පටන් ගන්නවා. ශ්‍රාවය වෙනස් වෙන්නේ ඇතුළට. ශ්‍රාවය වෙනස් වීම ඇතුළට එන ඇතුළට වැඩි වීම. එහෙනම් ධාරාව යන්නේ ඇතුළට ඒ වුණ වැඩි වීම අඩු වෙන විදිහට. ඇතුළට වැඩි වීම නම් ඒක අඩු කරනවා නේ. ධාරාව මෙහෙට ගිහිල්ලා මෙයා තිත්ති කරනවා. ඒක ප්‍රතිර 120ක් වුණාට මෙයා මෙදි කර තිත්තිවත් එක මෙයා අඩු වෙනවා නේද? ඇතුළේ අඩු වෙනවා. ආවක තමයි සිද්ධි. පැහැදිලිද? ඔබ තමයි ලෙන්ස් නේ. මම තවත් පැහැදිලි කිරීමක් කරන්න. දැන් ලෙන්ස් නේ මේ උදාහරණයක් විදිහට මම හොඳ උදාහරණයක් පැහැදිලි කරන්න. දැන් ලෙන්ස් නේ මේ මෙහෙම කියක්. දැන් ලෙන්ස් නේ. සෞර පුරවකරණ පවතින දැන් සෞර පුරවකරණ පවතින චුම්බක ශ්‍රාවය වෙනස් වෙනවා සෞර පුරවකරණ පවතින චුම්බක ශ්‍රාවය වෙනස් වෙනවා සෞර පුරවකරණ පවතින චුම්බක ශ්‍රාවය වෙනස් වෙනවා හරි සෞර පුරවකරණ පවතින චුම්බක ශ්‍රාවය වෙනස් වෙනවා ඒ මුලවහනා විදුල් ගාමක බලය ප්‍රේරණය වේ. ඒ මුලවහනා විදුල් ගාමක බලය ප්‍රේරණය වේ. ඒ මුලවහනා විදුල් ගාමක බලය ප්‍රේරණය වේ. මුලවහනා විදුල් ගාමක බලය ප්‍රේරණය වේ. ප්‍රේරණය වල විදුල් ගාමක බලයේ දිශාව प्रेरणा विद्युत गांव में दिशा हो प्रेरणा विद्युत गांव में दिशा हो सावे विनस्वी मतलब सावे विनस्वी मतलब पट्टा है नहीं जैसे सिद्धुए पट्टा है नहीं जैसे सिद्धुए सावे विनस्वी मतलब पट्टा है नहीं जैसे सिद्धुए සාරසේ පටහැනි ලෙස සිදුවේ. එතකොට දිශාව ගැන තමයි ලෙස් නියමයෙන් ගැන ෆැරඩේ නියමයෙන් ගැන විශාලත්වය කියන්නේ. විශාලත්වය කියන්නේ ඇත්තටම සාවේ වැඩි වුණොත් ඒ වැඩිවීම අඩු කරනවා කවුද? ලෙන්ස් නියමය. සාවේ අඩු වුණොත් අඩු වෙන දේවල් කැමති නැහැ. අඩු වෙනවට කැමති නැහැ. අඩු වෙන එක නේද? වැඩි කරන තමයි බලන්න. අර අඩු වෙනවට කැමති නැහැ. ඒ වැඩි වෙනවට කැමති නැහැ. අඩු වෙනවට කැමති නැහැ. යා කැමති ඒ විදිහෙම ඉන්න මේක නෑ අවස්ථිතිය වගේ ඒ කැමති නෑ වැඩි වෙනවද වැඩි වෙනවද කැමති නෑ අඩු අඩු කැමති නෑ හරි මම නවතින ස්ටේ පැහැදිලි කරන්න මම කරන්නේ හොඳට බලන් ඉන්න ඕනේ මම කියෙක් මෑ දැන් බලන් ඉඳි ළමයි ඉන්නවා කියලා මම දන්නේ නෑ ළමයි මෑණි මම නවත මතක් කරන්න ලෙන්ස් නියමය ෆැරඩේ නියමය අපි තුන්වද ප්‍රේරණේ කතා කරේ ලෙන්ස් ෆැරඩේ නියමය කියලා කියන්නේ විශාලත්වය චුම්බක ශේෂ්ත්‍රය අතුර චුම්බක ශේෂ්ත්‍රකින්ද බලයක මේ පුඩුවල දෙන බලයේ විශාලත්වය කියන්නේ ධාරාවේ විශාලත්වය චුම්බක බලයේ මේ විදුලත් බලයේ විශාලත්වය ගැන කියනවා ලෙන්ස් නියමයේ දිශාව ගැන කියන්නේ ෆැරඩේ නියමයෙන් කියන සංවෘත පුඩුවක පළව චුම්බක ශ්‍රාවය වෙනස් වෙනකොට සංවෘත ධාරා චුම්බක ශ්‍රාවය වෙනස් වෙනකොට විදුලත් ගාම බලය ප්‍රේරණය ප්‍රේරණයේ විදුලත් ගාමක බලයේ විශාලත්වය ශ්‍රාවය වෙනස් වීමේ සීඝ්‍රතාවය වෙන ලෝම සමානුපාතිකයි කියලා හරි ඊට පස්සේ ලෙන්ස් නියමයෙන් අපි කිව්වේ හරි ලෙන්ස් නියමයෙන් අපි කිව්වේ පුඩුවක ශ්‍රාව වෙනස් වෙනකොට විදුල් ගමන ප්‍රේරණය වෙනවා ඒ ප්‍රේරණය වෙන විදුල් ගාමක බලය කාර්ය ලෝම සමාන වෙන්නේ ප්‍රේරණය විදුල් ගාමක බලය ශ්‍රාව වෙනස් වීමට පටහැනිලා සිද්ධ වෙනවා ශ්‍රාවය වැඩි වෙනවා නම් වැඩි වෙන්න දෙන්නේ නැහැ ශ්‍රාවය අඩු වෙනවා නම් අඩු වෙන්න දෙන්නේ නැහැ මොකද කරන්නේ ධාරාවක් යවලා වැඩි වෙන ශ්‍රාවය අඩු කරනවා හරි ශ්‍රාවය අඩු වෙනවා කියනවා ශ්‍රාවය අඩු වෙනවා නම් ධාරාව යන ශ්‍රාවය වැඩි කරනවා දැන් ඔයාලා හිතන්න මෙහෙම දැන් ඔද්දවල් ලෝක තමයි සිද්ධිය මම දැන් ලෙන්ස් නිමෙ ලිව්වා නේද ලෙන්ස් නිමෙ ලිව්වා මේ බලන්න කතාව මම දැන් අපි මේ වැඩක් ගන්න මේ ප්‍රශ්නයක් කරමු දැන් මේ ප්‍රශ්නේ
උදාහරණයක් මම කරනවා ඉදිරියට ඔයාලා කරන්න ඕනේ ඈ මෙවලම් මෙන්න කුඩුවක් තියෙනවා මෙයාගේ ඇතුළේ තියෙන ස්වභාවය මම වැඩි කරනවා ඇතුළේ තියෙන ස්වභාවය වැඩි කරනවා මට කියන්න ඇතුළේ තියෙන ස්වභාවය වැඩි කරොත් මෙයාගේ ප්‍රේරණය වෙන ධාරාව වාමාවර්තවද ප්‍රේරණය වෙන්නේ දක්ෂිනාවර්තවද කියන දක්ෂිනාවර්ත වාමාවර්ත දෙකම ඉන්නවා නේද මේදී මෙහෙ කරන්නේ දක්ෂිනාවර්ත दक्षिणावर्त ලේසරිමින් අපි වුණා ශාවේ වෙනස් වෙනකොට මේ පුදුහාරාදී ශාවේ වෙනස් වෙනකොට විද්‍යුත්ගාමක ප්‍රේරණය වෙනවා ප්‍රේරණය වෙන විද්‍යුත්ගාමක බලය ශාවේ වෙනස් වෙනකොට පටන් ගන්නේ සිද්ධ වෙනවා ශාවේ දිශාව ශාවේ වෙනස් වෙනකොට පටන් ගන්නේ සිද්ධ වෙනවා එතකොට මෙයාගේ මම කියුවේ මෙන්න මේ ශාවේ ශාවේ සංකේත ශාවේ වැඩි වෙනවා ඇතුළට මෙයාගේ ඇතුළට තියෙන ශාවේ වැඩි වෙනවා ඒ කියන්නේ කතර ප්‍රමාණය වැඩි වෙනවා එහෙනම් කතර ප්‍රමාණය අඩු කරන්න ඕනේ කතර ප්‍රමාණය අඩු කරලා තිත් පරි කරන්න ඕනේ තිත් පරි කරන ධාරාව වෙන මේ පැත්තෙන් නෙමෙයි මේ මතරිය කතර වැඩි කරන මේ අතිප්පරි කරන්න වෙයි තිප්පරි මෙහෙදික කතර වැඩි කරන මෙහෙදික තිප්පරි නෙමෙයි අපි තිප්පරි කරනවා ධාරාව මෙන්න මෙහෙද කියලා තමයි තිප්පරි නෙමෙයි ආ තිප්පරි එතකොට අපි හංගල කරනවා දැන් අඩුව තනි කරත් මේකේ ඇත්තට මේ හොඳ උදාහරණයක් තමයි මේ දැන් මේ දැන් ලෙන්ස් නේ අප මොකද කියන්නේ ශාවේ වැඩි වෙනකොට අඩු කර ගන්නවා අඩු වෙනකොට වැඩි කරනවා මේ ලෙන්ස් නිමෙන්න ගියා අපේ අම්මාගේ අපේ අම්මදර ඔගලන් යනවා තියෙනවා තමයි අම්මාගේ දැන් ඔගලන් ඉදන් මෙහෙම පොද අත්දෙකීම් ඇති ඔගලන් ඔගලන් පන්ති ගිහිල්ලා ඇවිල්ලා ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා කෑම කාලා ඇඳගෙන යනවා නිදාගන්න ඔගලන් කලින් 10න් නිදාගෙන ගියොත් අම්මා එනවා එනවා මොකද නිදාගන්නේ පාඩම් කරන්නේ විභාග ඇතුළ ළඟයි විභාග ඇතුළ ළඟ මාස කීයද නිදා ගන්න නැගිට වැඩ කරනවා කියලා අමුද රහණයනවා එහෙනම් කලින් නිදා ගත්තොත් අම්මට වල මොකද්ද රෑවලම ආරෝල තියන්න තව මෙහෙම කරන්නේ ඉන්න කියලා සුවදෙන් හරි රෑ ඉන්නේ නෝ වාද ඉන්නේ නෝ රෑ එක දෙක වෙනවා අම්මා එන දෙක දෙක පිසුද මේ දෙක තුන නෝ නැගිටලා ඉන්නේ නිදවරයි ඔය ලෙඩ හැදෙනවා ගිල නිදා ගන්න දැන් අදන් මොකද්ද කලින් නිදිලා අන්න ඒක තමයි ලේන්ස් නේ ලේන්ස් නේ වෙනෝනේ වැඩි වුණා අඩු කරන්න වැඩි වැඩි වෙන දෙන්නේ නැහැ අඩු වෙන දෙන්නේ නැහැ අඩු වෙනවට කැමතිත් නැහැ වැඩි වෙනවට කැමතිත් නැහැ අම්මත් ඒ වගේ වැඩි නිදා ගන්න කැමතිත් නැහැ හැබැයි නිදා නොගන්න කැමතිත් නැහැ ඒ වගේ තමයි ලේන්ස් නේ ඔයා වැඩි කරොත් එයාට උන අඩු කරනවා ඔයා අඩු කරොත් එයාට වැඩි කරනවා ඒක තමයි ලේන්ස් නේ ලෙන්ස් නියමයේ එතකොට දැන් මේකේ මොකද වෙන්නේ? කතර ප්‍රමාණය අපි වැඩි කරා. මේ ශ්‍රාවය වැඩි කරා. ශ්‍රාවය වැඩි කරා. ශ්‍රාවය වැඩි කරනකොට ශ්‍රාවය වැඩි කරනකොට මෙයාගේ ශ්‍රාවය වැඩි කරනකොට මේ ඇතුළත තියෙන ශ්‍රාවය වැඩි කරනකොට අපිට ඕන ඇතුළත තියෙන ශ්‍රාවය අඩු කරගන්න. ධාරාව වල තියෙන ශ්‍රාවය අඩු කරගන්න. අඩු කරන්න නම් ඇතුළත තියෙන ශ්‍රාවය අඩු කතර අඩු කරන්න. කතර අඩු කරලා තිත් පරි කරන්න ඕනේ. කතර අඩු කරලා තිත් පරි කරන්න ඕනේ. කතර තිත් කැමරේ නේද? කතර තිත් පරි ගන්නේ ඉතින් වාමාවර්තවය හරි හදන්න බං
මං කරන්නේ මේ තිතක් තියෙන එකේ මේ තිත් සංඛ්‍යාව මේ උඩුහරහා කියන ශාමය අඩු කරනවා. එහෙනම් ධාරාව ඇති වෙන්නේ දක්ෂිණාවර්තවල ප්‍රේරණය වෙන ධාරා දිශාව දක්ෂිණාවර්ත වාමාවර්ත කියන එක තමයි. කරන්න धारा प्रेरणी धारा कोई पैंत उत्साह දැන් මෙයාගේ මේ පිටතර තියෙන ශ්‍රාවය මොකද වෙන්නේ? අඩු වෙනවා. පිටතර තියෙන ශ්‍රාවය අඩු වෙනවා. පිටතර තියෙන ශ්‍රාවය අඩු වෙනවා. එළියට අඩු වෙනවා. ඒ කියන්නේ තිත් අඩු වෙනවා. මං කියුවා මොකක් කරලා අඩු වෙනව නම් ඒක වැඩි කර ගන්නවා. ලෙන්ස් එකේ කරන්නේ ඒකයි. තිත් අඩු වෙනවා නම් තිත් වැඩි කරනවා. කතර අඩු වෙනවා නම් කතර වැඩි කරනවා. කතර වැඩි වෙනවා නම් කතර අඩු කරනවා. තිත් වැඩි වෙනවා නම් තිත් අඩු කරනවා. දැන් මොකද වෙන්නේ? තිත් අඩු වෙනවා. ශ්‍රාවය අඩු වෙනවා කියන්නේ එළියට තියෙන ශ්‍රාවය අඩු වෙනවා කියන්නේ. තිත් අඩු වෙනවා. ඒකෙන් මේ තියෙන තිත් අඩු වෙනවා. දැන් මොකද වෙන්නේ? තිත් වැඩි කරගන්න නේද? ඇයි තිත් අඩු වෙනවා නම් තිත් වැඩි කරගන්න නේද? තිත් වැඩි කරගන්න නම් ධාරාව වෙන කොයි පැත්තද? දැන් දක්ෂිණාවර්ත කියන්නේ මේ පැත්ත කියන්නේ මේ ඒ කියන්නේ මොකද්ද මේ කතරේ මොකද කරන්නේ මේ දක්ෂිණාවර්ත කියන්නේ මේකට මේකට කියන්නේ මොකද කරන්නේ මේ කතරේ යන්නේ කරන්නේ කතරේ යන්නේ කියලා දුන්නු කතරේ කියන්නේ තව තිත් අඩු වෙනවා මෙයා තිත් අඩු කරනවා ඉතින් ධාරාව වෙනවා තිත් වැඩි කරන්නේ කියන්නේ දක්ෂිණාවර්ත කියන්නේ තිත් තවත් අඩු වෙනවා නෙමෙයි තිත් තවද කතරේ වෙලා තිත් තවත් අඩු වෙනවා නේද දැන් සාවි අඩු වෙනවා කියලා කියන්නේ තිත් අඩු වෙනවානේ वामावर्तयालोने धारा ශ්‍රාවය අඩු වෙනවා. ශ්‍රාවයාගේ ශ්‍රාවය අඩු වෙනවා. මන්ද නැහැ. දැන් මේ ශ්‍රාවය අඩු වෙනවා. ශ්‍රාවය නම් මම හරි දක්ෂයවද බලවන්න. හරි එළවලේ
පොඩි එකක් මේ මේවා ලොකු වෙලා යන අමාරු ගන්න නෙමෙයි පැටලෙනවා ඒකයි ප්‍රශ්න හරි බලන්න ශ්‍රාවය අඩු වෙනවා හරි ශ්‍රාවය අඩු වෙනවා ශ්‍රාවය අඩු වෙනවා ශ්‍රාවය අඩු වෙනකොට මේ ඇතුළත දෙන කතර ඇතුළත දෙන ශ්‍රාවය අඩු වෙනවා කියන්නේ කතර ප්‍රමාණය අඩු වෙනවා කතර අඩු වෙනකොට මොකද කරන්න ඕනේ කතර වැඩි කර ගන්න ඕනේ කතර වැඩි කර ගන්න කතර වැඩි කරන නම් මේ කතර වැඩි කරන කොහෙද යන්නේ මේ කතර යන්න ඕනේ දානවා මේදී දානවා මේ යන්න ඕනේ හොඳයි දක්ෂිණාව යන්න ඕනේ හොඳයි විද්‍යුත්ගාම බලය අපි දන්නවා අනුලෝම සමානුපාතිකත්වයේ වත්තර නියතයක් දානවා මේක ගන්න නියතේ k කියන නියතේ k ලියාගේ එකයි ඒකද අපි දැනගන්න e සමානයි d5 විදිහට dt d5 විදිහට dt ඒ වගේම අපි බල ලෙන්ස් නියමේ ශ්‍රාවය වෙනස් e ගේ දිශාව මොකද්ද e ගේ දිශාව ශ්‍රාවය වෙනස් වීමට පටහැනි සිදුවෙනවා ඒ කියන්නේ e ගේ දිශාව මේ පැත්තට නම් ශ්‍රාවය වෙනස් වීමට අනිත් පැත්ත ශ්‍රාවය වෙනස් ඇතුළට වැඩි වෙනවා නම් अब बिल्डर ने बिल्डर ने देने देने विद्युत गांव वाले पैर ने इधर मेरे का मीने किया था ना मेरे का मैं आगे ये भी नहीं आपने में ये तो उतने सावन से भी सीख रहा हूँ उगला डाल के यार को सावन से भी सीख रहा हूँ दहाई के ऊपर तप्पर के ऊपर दहाई डाल के ये तो उतने ईडी आ गया तप्पर के ऊपर रीना दहाई ने में या एक रे में मेरे रीना दान में मेरे उगल के यहाँ इधर मेरे जापा तप्पर के ऊपर दहाई के ऊपर मेरे रीने मर्जी अपना रीना ने किया था मैं देखा संख्या आपने और क्या रीना आ गया ඒ දිශාව පෙන්නු පිටාංගය මේ පැත්තට දින්නේ අනිත් පැත්තට නිකලේ පෙන්න හරි මේක සලක ඒක මම කිව්වේ ඔක තියෙදි ප්‍රශ්නයක් ඔය තියෙදි ප්‍රශ්නයක් කොහොමද රවස්දාය මොකද මේ ගානකට උඩ විදුල්තාව වල ඍණ 10 කියලා දාන්නේ ඍණ 10 කියන්නේ විදුල්තාව වල ඒ කියන්නේ විදුල්තාව වල දිශාව තුන අනිත් පැත්තට තමයි ගියොත් මේ පැහැදිලි හරි හරි එහෙනම් මේ ලියා ගන්නවා උතුර මෙන්න මේ ඍණ ලකුණු ඊතල දාලියෙන් ලෙන්ස් නියමයෙන් කිය මේක ආවි ලෙන්ස් නියමයෙන් लेस नहीं मिलता है आप मिल जाएगा लेस नहीं मिलता है आप हम अगर इनको बांध तो मेरे को सक्रिय संबंध है इन्होंने हमने अभी एक बार अरे ये मेरे इन्हें पा बाहर इन्हें पा अरे लेस नहीं लेस नहीं हमने ये उत्तर ඔය වර්ත අපිට හරියට කියන්න බෑ. ඒක අපි මේ සමීකරණයෙන් දැන් ඒ සමීකරණ නම් වර්ත අපිට කියන්න ගන්න පුළුවන්. නමුත් වෝල්ට් කියන වර්ත අපිට කියලා ගන්න බෑ. හරි? ඒක එහෙම වෝල්ට් කියන වෝල්ට් කියන එකට වර්ත අපිට කියන්න එපා. ඒක නෑ. ඔයගොල්ලෝ තාම වෝල්ට් 10 කියන උත්තරේ වර්ත අපිට 10 කියන්න එපා. හරි? ඒක වෝල්ට් කියන්න. විදුලිය වලේ වෝල්ට්. හරි. දැන් මේ වන් ඊළඟට මෙන්න මේක. දැන් මෙහෙම අපි ඔයගොල්ලන් කලින්ම සමීකරණයක් ගන්නවා ශ්‍රාවය සමානයි BA මතකයි ශ්‍රාවය සමානයි BA මොකද්ද මේ කල් සමීකරණයද කල් නියමයෙන් BA කියන්නේ ශ්‍රාවය සමානයි BA B කියන්නේ චුම්බක ශ්‍රාව ඝනත්වය සමානයි ඒක වර්ගඵලයක් හරහා ගමන් කරන ශ්‍රාවය කියලා ඉදලම් මොකද ඒක වර්ගඵලයක් හරහා ඉදලම් ගමන් කරන ශ්‍රාවය කියලා මම මේ B කියන්නේ B කියන්නේ චුම්බක ශ්‍රාව ඝනත්වය පළවෙනි දවසේ කියන්නේ චුම්බක ශ්‍රාව ඝනත්වය හරි චුම්බක ශ්‍රාව ඝනත්වය මොකද වෙන්නේ ටෙස්ලා වෙබර් වර්ග මීටරය වෙබර් වර්ග ටෙස්ලා නේද වෙබර් ගාම වර්ග මීටරලි මෙන් හරි මතකයිද B කියලා කියන චුම්බක ශ්‍රාව ඝනත්වය මේ දින චුම්බක ශ්‍රාවය මේ දින වර්ගඵලය දැන් කවුරුල්ලා මේක මේක ඔබතරයි නම් මේක මෙතන අගලා තන ලියන්න පැත්තට හරි එතකොට ශ්‍රාවය කියන එක චුම්බක ශ්‍රාවය හරි
චුම්බක ස්‍රාවය සමානයි dA ට. dA ගේ ගුණිතය කියන්නේ චුම්බක ස්‍රාවණත්වයේ පරිපාලිත ගුණිතයට සමානයි. හරි? එතකොට චුම්බක ස්‍රාවණත්වයේ නිර්වචනයේ මම මේක හදන්නේ මොකක්ද චුම්බක ස්‍රාවණත්වයේ නිර්වචනේ? ඒක වර්ගඵලය කරා ඊට ලම්බක ගමන චුම්බක ස්‍රාවය. හරි? ඒක වර්ගඵලය කරා ඊට ලම්බක ගමන චුම්බක ස්‍රාවය. ඒක ලම්බක වශයෙන් මෙතන මෙතන ඉතින් ලම්බක කොටව මෙතන කියන්නේ තමයි. අය චුම්බක ස්‍රාවය මත තියාගන්නේ. හරි? සාරිලි වර්ණය. ඒතර ඔයාලට මේ x සමීකරණය තමයි මේක ඔයාලා ලබා ගත්තේ. හරි? මේක මතකයේ තියෙන්න ඕනේ අර ඔන්න. ස්‍රාවය චුම්බක ස්‍රාවය සයි. නැත්නම් සයි ය සයි සමාන b චුම්බක ස්‍රාව ඝනත්වය වාරයක් වර්ගඵලය. කොහේරි ස්‍රාවය වාට ගන්න ඕන නම් චුම්බක ස්‍රාව ඝනත්වය ටෙස්ලා වලින් දීලා තියෙයි. යා වර්ගඵලයේ වඩිනොත් ස්‍රාවය ගන්න පුළුවන්. හරි? ඔකම කලින් ගන්න බෑනේ. දැන් අයි මම ඔතන කිව්වේ දැන් මෙතනින් පස්සේ මේක වැදගත් වෙනවා. දැන් අතනින් යන්නේ වඩා අතන මේක මෙතනින් තමයි වැදගත් වෙන්නේ. හරි? වඩාම බලන්න දැන් මේකත් ලියලා දෙමු මම. දැන් බලලා ගන්න. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මෙහෙමකම් තුන්නා. මයිකයි යන්නේ අපේ කෝඩින් එකට එනවාට වඩා මේ පන්තිල ස්වභාව වෙන එක හොඳයි. උගලන් ප්‍රශ්න. දැන් උගලන් මෙහෙම හිතන්නේ ඔගලන්ට ඕනේ ප්‍රශ්න බොහෝ තහන්නේ. හරි? ප්‍රශ්න බොහෝ තහන්නේ. ඒ කියන්නේ එක උගරා ප්‍රශ්න බොහෝ තහන්නේ. යා එහෙම මේ නිකන් කීරි විතරක් කියලා දෙනවා. ඒතකොට නිකන් ඔගලන්ට මේක මම උගන්වන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ වගේ වීඩියෝ YouTube එකේ සර්ච් කරලා බලන්න චුම්බක ශේෂය කියලා ඕන තරම් එනවා. හරි? ඒකෙන්ද වාර චුම්බක ශේෂය ඉගෙන ගන්න කීරි ටිකට ඕන තරක තියෙනවා. ඒක අවශ්‍ය ඒක තියෙන ඕනේ නැද පොතක් ගත්තොත් චුම්බක ශේෂය කීගෙන ගසයි පොතක් අරන් ගියාම उत्तर उत्तर මේ ෆෝන් එක රෙජිස්ටර් එකේ ඉඳලා නැත්නම් ඒලා පිළිස සමින් දින තමයි මොනෝට් එකක් හදමින් මේ කියන ඒවා ඉන්නේ කරන්න ඕනේ මේ මේකම කියනවා ලිය මම දැන් හදනකොට ඇත්තට මේක හරි හදනවා කියලා බලලා සුළු කිරීම දැන් අපේ අර පදාර්ථයේ ගුණපාඩේ වල ලොකු සුළු කිරීම සෙට් කරනවා ප්‍රත්‍යස්ථාන ලොකු සුළු කිරීම වෙනවා ඒ සුළු සුළු කිරීම තමයි කරන්න ඕනේ ලම්බක පාවිච්චි කරනවා ලම්බක පාවිච්චි කරන පුදු කරන්න හොඳට සමහර ලම්බක අවුලදී සුළු කිරීම කරන විදිහ ලබෝද හොඳට කියන දැන් නෑ මේක ඒතර ඒක ඔයා හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕනේ प्रयोजन संबंध चुंबक वर्गपाल दक्षिणा
මේ වර්ගඵලයේ වැඩිවීමයි ධාරාව අතර සම්බන්ධයක් නැහැ. එතකොට මේ වර්ගඵලය වැඩි කරනවා ධාරාව කොයි පැත්තද කියලා මම අහනවා. එතන ඒක ලොකු සම්බන්ධයක් නැහැ. අපි වල සම්බන්ධය හදා ගන්න ඕනේ. මොකද්ද මම කියන්නේ? ශ්‍රාවය සමානයි BA. චුම්බක ශ්‍රාවය ශ්‍රාව ඝනත්වය වෙනස් වෙනවද? නැහැ. චුම්බක ශ්‍රාව ඝනත්වය වෙනස් වෙන්නේ නැහැ. වර්ගඵලය වැඩි වෙනවා. වර්ගඵලය වැඩි වෙනවා. එහෙනම් ශ්‍රාවය මොකද වෙන්නේ? වැඩි වෙනවා. මේ අතුරට තියෙන ශ්‍රාවය වැඩි වෙනවා. අතුරට තියෙන ශ්‍රාවය වැඩි වෙනවා. වර්ගඵලය වැඩි වෙනකොට ඇත්තද? දැන් ඉස්සල ශ්‍රාවය බා 3යි තිබ්බේ. දැන් ශ්‍රාවය කියන්නේ 1 2 3 4 5 6 7 8 9 10. ආ වර්ගඵලය වල ශ්‍රාවය වැඩි වෙනවා. කොයි පැත්තද තියෙන ශ්‍රාවය වැඩි වෙන්නේ? අතුරට තියෙන ශ්‍රාවය වැඩි වෙනවා. අතුරට තියෙන ශ්‍රාවය වැඩි වෙනවා. අතුරට තියෙන ශ්‍රාවය වැඩි වෙනවා. මොකද වෙන අතුරට තියෙන ශ්‍රාවය අඩු කරන්න ඕනේ. අතුරට තියෙන ශ්‍රාවය අඩු කරන්න ඕනේ. බලන්න මේ පැත්තට ගියලා දක්ෂිණාර්ථකයේ ප්‍රදේශය අතුරට ශ්‍රාවය තව වැඩි වෙනවා. අපිට උදේ ශ්‍රාවය අඩු කරන්න නේද? ආ වාමාවර්ත වෙන්නේ. හොඳයි. වාමාවර්ත වෙන්නේ. හරි. වාමාවර්තවයි යන්න ඕනේ තාම. පැහැදිලි මම හිතන අමෝග හරියද කියලා. හරි. වාමාවර්ත වෙන්නේ. පැහැදිලි මේකෙන් තමයි කරත්තේ අපි. ඒ වගේම ඔයගොල්ලන්ට B වැඩි වෙනවා අඩු වෙනවා කියලා දුන්නොත් ඕකම තමයි තියෙන්නේ. ගානක් මම ආය හදන්නේ නැහැ. හරි. දැන් හරි. දැන් අපි යන්නේ මේ ගණිත මේ දැන් තිබ්බේ නිකන් දිශාවන් නේ අපි අංකයකින් නෙමෙයි කිව්වේ. දැන් ඕනම එකක් අපිට පුළුවන් මෙහෙම වෙනවා මෙහෙම වුණා මෙහෙම වුණා මෙහෙම වුණා මෙහෙම වුණා මෙහෙම වුණා මෙහෙම වුණා කියන්නේ. හැබැයි කවුරුත් එහෙම වුණා එහෙම වුණා කවුරු පිළිගන්නේ නැහැ. හරි. ඒක කියන්න ඕන අංකවලින්. හරි. දැන් කවුන්ටර් කලේ කවුරුරි කම්පැනි එක ලොක් එකට කියනවා. මෙන්න මේකට මෙච්චර වීදම් මෙන්න මේකට මේකට වීදම් කරා වාහනය කරා මෙච්චර වීදම් කරා මේ කොණ්ඩකිල්ලට මෙච්චර වීදම් කරා ඒ සීකට මෙච්චර වීදම් කරා බිම අතුගාලේ කරා මෙච්චර දුන්නා පඩි මෙන්න මෙහෙම දුන්නා මෙහෙම දුන්නා පඩි දුන්නා රණ්ණට කියලා හැබැයි ඒක වැරද්දක් නෑ යරුණ අංකයක් රුපියල් 1000ක් අතුගාලේ කරා දුන්නා 5000ක් දුන්නා ඒ සීකේ කරා ඒ වාහනේ ඩ්‍රයිව් කරන කෙනාට තව 30000ක් දුන්නා අංක උනේ අංක උනේ එහෙනම් මේ සිද්ධිය දැන් අපිට අංක වලින් තාම කියන්න බෑ දැන් තාම කියන්න ඕනේ නැද්ද? තාම කියනවා මෙහෙට යනවා කොච්චරක් යනවාද කියලා කියන්නේ. කොච්චර ධාරාවක් ඇතිවෙනවද කියලා කියන්නේ. ආ ඒක ඕනේ. ඒකත් අපිට බෑද කරන්නේ. දැන් අපි ඩයිනමෝවක අපි අන්තිමට මේ පාඩමේ අන්තිමට යන්න ඕන තරම අතෝ තියා ගන්න ඕනේ. අන්තිමට යන්න කොහෙද? ඩයිනමෝවට. ඩයිනමෝව කොහොමද කරලා කරන්නේ? ඒක තමයි අන්තිමට අන්තිමට. දැන් ඩයිනමෝවට අපි දා මොග්නේ අර රව සම්බන්ධ කරාම කරගෙන උඩ ඩයිනමෝ ලයිට් එකක් පත් වෙනවා. අපි දාන එකට ලොකු බම්බ් එකක්. හරි. දාන අර දෙක මේ වගේ බම්බ් එකක්. ඉස්සරහම ෆයි කරන්නේ. වැඩ කරන්නේ ඉතින් නෑ වැඩ කරන්නේ මදි එක. ඒකට මදි. අපි දාන එකට පොඩි බම්බ් එකක්. එතකොට අපිට මේක දානද එක දානද කියලා හොයාගන්න අපිට වොට්ටගයක් ඕනේ. ඒ කියන්නේ අංකයක් ඕනේ. වොට් සී වලට තමයි මෙතන දාන්න ඕනේ. පරේ බම්බ් එකට තමයි මෙතන දාන්න ඕනේ. අංකයක් ඕනේ. එතන මේ හැම එකක්ම අපිට අංක වලින් යන්න ඕනේ. මේක අංග වලින් කියන්නේ මෙන්න මෙහෙමයි. මේ වල ධාරාව ඔච්චර තියෙනවද විදුල් ගම්බලයක. දැන් විදුල් ගම්බලයක් තියෙන එක කිව්වොත් නැතිද අපිට? විදුල් ගම්බලෙන් පස්සේ ධාරාව විදුල් දැන් අපිට විදුල් ගම්බලේ හොයාගත්තාන් පස්සේ ප්‍රතිරෝධය වාගේ ඒවට යන්න පුළුවන්. එදා විදුල් ගම්බලේ හොයන්නත් නෑ. විදුල් ගම්බලේ හොයන්න කොහොමද? අපි දන්නවා ශ්‍රාවය විදුල් ගම්බලේ සමානයි ශ්‍රාව වෙනස මෙදී මොකද්ද? කාල වෙනස. කාල වෙනස. යනවා නම් දන්නවා ශ්‍රාවය සමානයි මොකද්ද DA DA මම මෙතන ආදේශ කරනවා E සමානයි D වාරයක් DA බෙදීම DT දැන් මෙතනින් පස්සේ තියෙන ගණිත සුළු කිරීම හරිද අනුගණනාව කරන ක්‍රම භාවිත කිරීම සුළු කිරීමක් තියෙන්නේ ඒක ඉතින් මම කරන්නේ නැහැ මම දන්නේ නැහැ ඉතින් ඒක සුළු කරන්නේ නැහැ මම හැබැයි අවසාන උත්තරේ ඒක සුළු කිරීම අවශ්‍ය නැහැ භෞතික විද්‍යාවට මම ඉගෙන ගත්තේ මස්කර පුසාවේ කියන තරම ඒවට ඒකට ඉගෙන ගන්නේ නැහැ. අර ඔයගලන්ට ඒවට කියන මස්කර පුසාවේ නැහැ. ඒතකොට යාළුවෝ තෝ උගන්නේ නැන්නේ. හරි? උගන්නන්නේ නැහැ ඒක වැඩක් නෑ. ඒතර අවසාන උත්තරේ එන්නේ මෙන්න මෙහෙම. B වාරය D A බෙදීම DT ධන A වාරය D B බෙදීම DT. D B බෙදීම DT. ඒකම අවසාන උත්තරේ. මේ මොකක්ද? විද්‍යුත් ගාමක බලය BA ගේ වෙනස කාල වෙනසින් බෙදලා ගන්නවා. BA ගේ වෙනස කාල වෙනසින් බෙදලා ගන්නවා. මේ විද්‍යුත් ගාමක බලය ශ්‍රාවය වෙනසීමේ බෙදීනවද? වර්ගඵල වෙනසීමේ සීඝ්‍රතාවය. වාරයක්
චුම්බක ශ්‍රාවය. මේකෙන් ශ්‍රාව වෙන සීමේ සීපතාකාරය වර්ධපද. ආ ඔන්නව තමයි වාට අවශ්‍ය වෙන්නේ. ඔන්නව පාවිච්චි කරලා ඔන්නයි සමීකරණය පාවිච්චි කරලා ඔයාලට දැන් මෙතනින් පස්සේ ඩිටෙක් කරන්න ඕනේ. මෙතනින් පස්සේ ඩිටෙක් කරන්න ඕනේ. මෙතනින් පස්සේ වාට දැන් විද්‍යුත්ගාම බලය වා ගන්න කෙනෙකු සමය දැන් මේක ඍණදානද ඍණදානට අගන්නේ දැන් යොපර මම විසාතර ඍණ ගන්නෑ නේද? අර විසාතර ඍණ ගන්නවා ලෙන්ස්ටිමේ මෙතන දිශාව ගන්න. අද දිශාව කොටතර දැක්ක වෙන එක ලෙන්ස්ටිමේ අද අපාත් කරේ ඒ වගේ දිශාව දාලා කොයි පැත්තටම ආවමද දශේ වගේ ලෙන්ස්ටිමේ ගන්න. ඒකත් ගන්න නම් විසාතර ගන්න මෙතන මේක. කොහොමද අපි මේකට b ආදේශ කරා ආදේශ කරාම සුරු කරාම පස්සේ මේ උත්තර කෙරේ. ඒ කියන්නේ d වාරයක් වර්ග පරිමාණයේ සීකතාවේ ඒ වාරය සුරු සාරයේ සීමේ සීකතාව. හරි එහෙනම් ලියන්න. ලියන්න. बिंदु එහෙනම් බිंदु යම් මන් කරනවා මෙන්න මේ පදේ මොකක්ද වෙනවද බිंदුවක් වෙනවා එහෙනම් ඔයාලට දුන්නේ වර්ගඵල වෙන විතරක් වර්ගඵලයේ විතරක් වෙනස් වෙනවා ශ්‍රාවය වෙනස් වෙන්නේ නැති එකක් නම් e සමානයි b වාරයක් da බෙදීම dt ඔක පාවිච්චි කරන්න පුළුවන් ඇයි මේ පදේ බිंदु වෙනවද ඔගලොන්න දෙන්නේ ශ්‍රාවය විතරක් වෙනස් වෙනවා වර්ගඵල වෙනස් වෙන්නේ නැත්නම් වර්ගඵලයේ නියත යන්නේ එහෙනම් මෙන්න මේ වර්ගඵල වෙනස් වීමේ සීකතාව කියන්නේ බිंदුවක් ඒ වර්ගඵල වෙනස් වෙන්නේ නැහැ වර්ගඵලයේ නියත දැන් වර්ග පසු වර්ගඵලයේ තියෙන්නේ මොකද්ද වර්ගඵල වෙනස් වෙන වර්ගඵල වෙනස වර්ගඵල වෙනස කියන්නේ පසු වර්ගඵලයේ දින ආරම්භක වර්ගඵලය. ඒතර ආරම්භක වර්ගඵලයි පසු වර්ගඵලයි දෙකම එකයි නම් එකයි කැපිලා කියන බිंदु වෙනවා මේ පදේ බිंदु වෙනවා. අතන මේ මුල් පදේ බිंदु වෙනවා. එතකොට නම වර්ගඵල විතරක් ශ්‍රාවය විතරක් වෙනස් වෙනවා. ශ්‍රාවණුට විතරක් වෙනස් වෙනවා. වර්ගඵල වෙනස් වෙන්නේ නැත්තම් e සමානයි a වාරය db බෙදීම dt. මේකේ මෙව දෙක. මෙතන තියාගන්න මොකද්ද? වර්ගඵල වෙනස් වේ චුම්බක ශ්‍රාවය චුම්බක ශ්‍රාව ඝනත්වය චුම්බක ශ්‍රාවය නෙමෙයි චුම්බක ශ්‍රාව ඝනත්වය වෙනස් නොවේ මේක වර්ගඵල වෙනස් නොවේ චුම්බක ශ්‍රාව ඝනත්වය වෙනස් වේ මේක තමයි මම සමීකරණේ මේක අපි දෙකක් ගත්තා එකක් e සමානයි a වාරය db බෙදීම dt वर्गफल වර්ගඵලය වෙනස් වේ චුම්බක ශ්‍රාව ඝනත්වය වෙනස් නොවේ හරි ඔසාරුත් වෙනස් නොවේ ඔතනයි සිද්ධි ඉතින් ඔය සමීකරණ දෙක අවස්ථාව වල යදන්න තිබුණා හරි චුම්බක ශ්‍රාව ඝනත්වය වෙනස් වෙන එකක් දුන්නොත් දෙක ගන්න වර්ගඵල වෙනස් වෙනවා දුන්නොත් මේක දෙකම සරල වෙනස් වෙනවා දෙන්නේ
හරි මේක හරි දැන් අපි මේ විදිහට ගමනක් කරමු ඈ දැන් අපි ලේලි ගන්න එඳ ගන්න බැරි එතන ගෑවිලා නැහැ මේ කම්බි දෙක. හරි මේක ලියාගෙන මේක අඳගෙන ඉන්නවා මේක ලියන්න කියන එක ආදා අර දෙකක් අතේ ලියලා හදන්න කියලා රූපයේ දැක්වෙන පරිදි එහෙම රූපයේ දැක්වෙන පරිදි මේකේ කොහේ ගනවද මේක ලියන්න නැත්නම් ෆේල් වෙනවා රූපයේ දැක්වෙන පරිදි වෘත්තාකාර කම්බි පොඩුවා වෘත්තාකාර කම්බි පොඩුවා වෘත්තාකාර කම්බි පොඩුවා ශේෂ්ත්‍රයට ලම්බකව තබා ඇත ශේෂ්ත්‍රයට ලම්බකව තබා ඇත ශේෂ්ත්‍රයට ලම්බකව තබා ඇත ඕම් සීයේ ප්‍රතිරෝධය හැර ඕම් සීයේ ප්‍රතිරෝධය හැර ඉතිරි කම්බි කොටස් මත ප්‍රතිරෝධය ඉතිරි කම්බි කොටස් මත ප්‍රතිරෝධය නොසලකා හැරිය හැකි තරම් කුඩාය නොසලකා හැරිය හැකි තරම් කුඩාය නොසලකා හැරිය හැකි තරම් කුඩාය කම්බි පොඩුවේ ආය කම්බි පොඩුවේ ආය සෙන්ටිමීටර් 7කි සෙන්ටිමීටර් 7කි කම්බි පොඩුවේ ආය සෙන්ටිමීටර් 7කි මෙම ප්‍රදේශයේ පුරා පවතින මෙම ප්‍රදේශයේ පුරා පවතින මෙම ප්‍රදේශයේ පුරා පවතින මෙම ප්‍රදේශයේ පුරා පවතින චුම්බක ස්රාව ඝනත්වය චුම්බක ස්රාව ඝනත්වය දහයි ඍණ දෙකයි දහයි ඍණ දෙකයි තප්පර ටෙස්ලා සීඝ්‍රතාවයකින් වෙනස් වේ සීඝ්‍රතාවයකින් වැඩි වේ සීඝ්‍රතාවයකින් වැඩි වේ මේ ප්‍රදේශයේ පුරා පවතින චුම්බක ස්රාව ඝනත්වය දහයි ඍණ දෙකයි තම්පරේ ටෙස්ලා සීඝ්‍රතාවයකින් වැඩි වේ. තම්පරේ ටෙස්ලා සීඝ්‍රතාවයකින් වැඩි වේ. වැඩි වේ. තම්පරේ ටෙස්ලා සීඝ්‍රතාවයෙන් වැඩි වේ. හරි. තම්පරේ ටෙස්ලා සීඝ්‍රතාවයෙන් වැඩි වේ.
පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ. පොඩුවේ පොඩුවේ ධාරාව ගලන දිශාව ධාරාව ගලන දිශාව වාමාවර්තද දක්ෂිණාවර්තද වාමාවර්තද දක්ෂිණාවර්තද ධාරාව ගලන දිශාව වාමාවර්තද දක්ෂිණාවර්තද වාමාවර්තද දක්ෂිණාවර්තද දෙවෙනි ප්‍රශ්නේ සියයුම් හරහා ප්‍රේරණය වන විද්‍යුත්ගාමක බලය කොපමණද සියයුම් හරහා ප්‍රේරණය වන විද්‍යුත්ගාමක බලය කොපමණද गमन करना विद्युत धारा कोपमानद गमन करना विद्युत धारा कोपमानद खतरा वेंगे का विद्युत धारा पीटवड़ापय සම්පූර්ණයෙන්ම සියයුම් හරහා පිටවන තාපය සම්පූර්ණයෙන්ම සෙල්සියස් 30 පවතින ජල බඳුනක් සෙල්සියස් 30 පවතින ජල බඳුනක් CI Celsius dakwa CI Celsius dakwa උෂ්ණත්වයේ වැඩි කිරීමට උෂ්ණත්වයේ වැඩි කිරීමට භාවිතා කරයි ඒ සඳහා ගතවන කාලය කොපමණද ඒ සඳහා ගතවන කාලය කොපමණද ඒ සඳහා ගතවන කාලය කොපමණද ජලයෙන් අමතර දත්ත ජලයේ විශිෂ්ටතාව ප්‍රදානතාවය 4200යි 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 जोल किलोग्राम में सेल्सियस आ सके था इधर से ज्यादा स्कंद है ग्राम सी है ज्यादा स्कंद है ग्राम सी है ज्यादा स्कंद है ग्राम सी मैंने ये क्या है ना केलिम पर रचना करने के लिए तो बोला मैं मेरे तो ऊपर बड़ी गहरी है तो कल ना केलिम पर रचना करने के लिए अरे जब मम्मी का तब पेपर के तीव्र में तो मैं चलाई गया මෙන්න මේ 1යි 3යි විතරයි පේපර් එකේ තිබෙන්නේ. මේ ඉදුරේ සම්බන්ධයෙන් මේ මේ දෙකම ඉඳලා දුන්නේ. මේවා නිකන් සාමාන්‍ය රටාවල ඉන්න ප්‍රශ්න. හරි මේවා දිගට එන්න පුළුවන්. දැන් මේක මේ මේක මේක කෙලින්ම රචනා ප්‍රශ්නේ චුම්බක ශේෂ රචනා ප්‍රශ්නේ මේක වෙන්න පුළුවන්. මේ මේක කියන්නේ මේ වගේ මේ විදිහට මේකෙන් වෙන්න පුළුවන්. ලකුණයි. ලකුණයි. එතන ලකුණ දෙයක් දෙන්න පුළුවන්. මෙතන දෙන්න පුළුවන් ලකුණ දෙයක් විතර. සමීකරණය මේකට. එහෙනම් මෙතන ලකුණු प्रश्न
මේ උත්තර ලියන්න try කරන්න මම ආයෙ විස්තර කියන්න මේ කියන්නේ මෙන්න මේකයි නේද ඔයාලා විභාගයට කොහොමද ලොග් ගාව කරන්නේ තමයි පරිදි ප්‍රශ්න කිව්ව උදව් කරන්න බලන්න මම උත්තර දුරක් තියෙනවා හරි මේකෙම වැඩි සම්බන්ධය නැහැ මෙයා කියෙලිම මෙන්න මේක මෙන්න මේ CIO ප්‍රතිරෝධයට සම්බන්ධ වෙන්නේ මේ සංඥා කවුද මේ ප්‍රතිරෝධය නැහැ මේ CIO විතරේ ප්‍රතිරෝධ දී මේක ප්‍රතිරෝධයක් නෙමෙයි එස් මේක චුම්බක ශ්‍රාවකත්වය වෙනස් වෙනවා මෙතනින් පස්සේ මෙන්න මේක ඇල්ල චුට්ටක් බලේ වේසන තියෙන. චූටි තාපේ චූටි කැලල පොයි තාපමිතිය කියලා පොඩි කැලල පොයි. තව සම්මතාවය කියලා චූටි කැලල පොයි තියෙනවා. විදුලි තම සම්මතාවය කියන්නේ මම ඊයේ කියන්නවා. දැන් ඊයේ පන්තිේ සහභාගී වුණා නම් කවුරුන් නම් මේ විදුලි ධාරා විදුලි කුක්ෂිමද දැන්න කියලා මේ ඊයේ පන්තිේ සහභාගී වුණා. ඊයාද සම්මතාවය දන්නවා. ඊයන් කියන්නේ සම්මතාව විදුලි සම්මතාව. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ ගන්න පුළුවන්. තාපේ පොඩි දැනීමක් තියෙනවද නැහැ? මොකද ඔයාලා අනිවාර්ය තාපෙත් දැන් දැනීමක් තියෙන්න ඕනේ. අනිවාර්යෙන්ද Thank you.
හරි මම හිතනවා හැමෝ හරියට කියලා හරි බලමු මේක එදලා මම ප්‍රශ්න නෙමෙයි ඒක ප්‍රශ්නයක් කියන්නේ මොකද්ද බං කම්බි පොඩුවේ අරය 7යි සෙන්ටිමීටර් 7යි චුම්බක සාමර්ථ්‍ය 10 ඉන්නකම් ටෙස්ට් අපට ටෙස්ට් ප්‍රමාණයකින් වැඩි වෙනවා ශ්‍රාවකත්වය වැඩි වෙනවා අපිට ලියන්න පුළුවන් ශ්‍රාවයේ සමානයි මොකද්ද BA වර්ගඵලයේ වෙනස් වෙනවා වර්ගඵලයේ නියතයක් කවුද වැඩි වෙන්නේ මෙන්න මේ B වැඩි වෙනවා මේ B කියන්නේ කියන්නේ D වැඩි වෙනවා B වැඩි වෙනවා නම් කවුද වැඩි වෙන්නේ ශ්‍රාවය වැඩි වෙනවා ඒ කියන්නේ මේ ඇතුළට තියෙන කතිර ප්‍රමාණය වැඩි වෙනවා කතිර වැඩි වෙනවා කතිර වැඩි වෙනවා නම් කතිර අඩු කර ගන්න ඕනේ දැන් බලන්න වා මේ පැත්තර වාමාවර්ත වියෝ තිප්නේන්නේ ආ කතිර අඩු වෙනවා වාමාවර්තමයි එන යනවා දක්ෂිණාවර්තින්ද වැඩි ආල වෙනවා ආයෙත් වෙන්න බැහැ නේද වාමාවර්ත නිවැරදි උත්තරේ හරි වාමාවර්ත වෙන්න ඕන සීයෝ මහර අප්‍රේරණය වල විදුල ගාම බලේ කොහොමද දවල් විදුල ගාම බලේ අපාට දැන් සමීකරණයමයි විදුල ගාම බලේ සමානයි හරිද d5 බෙදීම dt මේකම අපි මේ වලට අපි එකම මේක උත්තරා මෙන්න මෙහෙම සමීකරණය e සමානයි d වාරයක් da බෙදීම dt ධන a වාරයක් db බෙදීම dt කියලා මේකේ මෙන්න මේ e කියන එක සමානයි මෙන්න මේ මේ වර්ගඵලය වෙනස් වෙන්නේ නැහැ කියන මෙන්න මේ පදේ බිඳුවයි අවසාන වල ගන්න පුළුවන් a වාරයක් db බෙදීම dt කියලා එතන රාජිස් කරමු අපි e සමානයි a වාරය db බෙදීම dt වර්ගඵලය කොහොමද ගන්න මෙයාගේ වර්ගඵලය මොකක්ද වර්ගඵලය 5r වර්ගය 5r වර්ගය වැඩි කිරීම db බෙදීම dt 5 කියන්නේ 22 බෙදීම 7යි වැඩි කිරීම r වර්ගය r කියලා 7 cm 7 කිරීම 10^2යි වැඩි කිරීම db බෙදීම dt db බෙදීම dt කො තේ වල 10^2යි 10^2යි හරි මේ මේගේ වර්ගය r වර්ගය r වර්ගය දැන් 22 බෙදීම 7 වැඩි කිරීම මෙතන 7 7 කියන්නේ 7 ඉතුරු වෙනවා එතන 7 කැපෙනවා 10^4යි වැඩි කිරීම 10^2යි හරි සර් මේක කරලා එතන කැපෙනවා
දැන් මේකේ මුල් පිටවල මේ මුළු තාපයම මෙයාගේ යන ධාරාව 1.5යි 7 වැඩි කිරීම කියන 10.6 ඇම්පියර්. මෙයාගේ CI ඕම් ප්‍රතිරෝධයක් තියෙනවා. හරිද? එහෙනම් ආයෙත් ඕනේ මෙයාගේ ශක්තිය පිටවන ශක්තිය පිටවන ශක්තිය වල සමීකරණ ගන්නවා මොකද P සමානයි I වර්ග R නොකියුවා. P සමානයි I වර්ග R. හරිද? මේ වර්ගපදයන්නේ කොහොමද මේකේ ලබු බලන්නේ
ඔයා මුලින්ම කරන්නේ මේ ඕන සංඛ්‍යාවක දශම ස්ථානයට කලින් හොඳට අහගෙන. දැන් මේ මේක මේ ලඝු බලල කුරුදු ළමයකට මහා සජ්ජන් නෙමෙයි. හරිද? දැන් මෙතන ඉන්නවනේ ලඝු බලන්න බැරි ළමයි. ඒ ළමයට මේ කියන්නේ. ඒක එයා හොඳට අහගෙන. දශම ස්ථානයට ඉස්සරහින් තියෙන ඉලක්කම් ගාල කියද කියලා බලනවා. දැන් මේ ඉලක්කම් කියන්න මම බලන්නේ 42 කියන්න ඕන. 42 දශම ස්ථානේ කොහෙද තියෙන්නේ? 42 මේක නම් දශම ස්ථානයේදී මෙන්න මෙතන. දශම ස්ථානයේ කලින් ඉලක්කම් කීයක් තියෙනවද කියලා බලනවා. දැන් මේ 42 දශම ස්ථානයේ ඉලක්කම් කීයක්ද? දෙකක් තියෙනවා. දෙකක් තියෙනවා නම් ලඝු වෙනකොට ඒක 1.0 කරනවා. ඔයාලා මෙතන ඉලක්කම් පහක් තිබ්බ කියන්නේ එනම් 4.0. ඊළඟ හයක් තිබ්බ කියන්නේ එනම් 5.0. ඊළඟ එකක් තිබ්බ කියන්නේ එනම් 0.2. ඉලක්කම් නැහැ කියන්නේ එනම් ව්‍යුත්ති එකයි. කියන්නේ ඍණ 1.0. තේරුම් ගන්න එක. දැන් ඉලක්කම් තිබ්බ කියන්නේ 0.1 කියන එක වනේ ලඝු වලින් තිබ්බ 0.58 තිබ්බ කියන්නේ මේක ලඝු වලින් තිබ්බ කියන්නේ. එහෙනම් දශම ස්ථාන වල ඉලක්කම් නැහැ නේද? එහෙනම් 0.1 0.1 ඍණ 1.0 එකක් අඩියටයි ගන්න. එහෙනම් මේක ඉලක්කම් 2යි එහෙනම් 1.0. ඊට පස්සේ ලඝු පොතේ 42 වරණ. එහෙනම් මේ ලඝු ගාලේ ගත්තහම ලඝු පොතේ මෙන්න මෙතන මේකත් මේ ලඝු ගාලක පොබ්බුව. ඒකේ ලඝු වෙන්න 42 කියලා අංකයක්. මෙතන එනවා 42 කියලා අංකයක්. ලඝු 42 ලඝු 42 අගේ 62යි 32 62යි 32 ලඝු ලඝු 42 ලඝු ඉලක්කම් 2යි නැහැ කැන්සල් මේ ඉලක්කම් 1යි ඊට පස්සේ එකතු කිරීමක් වැඩි කිරීමක් නැහැ එකතු කරනවා බෙදීමක් නම් අඩු කරනවා ගුණ කිරීමක් නම් බලයක් නම් ගුණ කරනවා හරිද දැන් මෙතන තියෙන මේ දෙන්න ගුණ කිරීමක් නේ ගුණක ඉදිවන් වලින් එන එකතු කරනවා මෙයාගේ ලඟ වගේ බලන්න මෙයාගේ ලඟ කොහේ ගියේ මේක එකයි කියන්නේ 0.1 ඇයි දශම දිට්ඨ කයි ලඟ එකයි එන 0.1 70 ලඟ කීයද 84යි 51 ආ දැන් මේ දෙක ගුණිතයක් නේ එන එකතු කරනවා 2යි 1යි 3යි 5යි 3යි 8යි 4යි 2යි 6යි 8යි 6යි 14යි 4 14 1ක් ඉදිරි 2යි මේ දෙන්නගේ ගුණිතේ ලඝු වර්ගය තමයි මේ තියෙන්නේ. මේ දෙන්න ගුණිතේ ලඝු වර්ගය. මෙයාගේ ලඝු වර්ගය, මෙයාගේ ලඝු. 1.54 ලඝු. ඔගලන් සම්බන්ධයෙන් කො කියනවාද? ඒකට කලින් දශම සංඛ්‍යාවේ බිලයක එකහෙන 0.0. 15.4 ලඝු කියන්නේ. දැන් 75. 15.4 ලඝු. හරි? ඒකට දැන් දශම ස්ථානවල යක් එකයි නම් 0.0. 15.4 බලන්න. මේ දින 15 මේ 15.4 15 4 15 4 9 තිබ්බනම් 15 4 මෙතන මධ්‍යගතේ 9 හරි හරි මේ හැම එකක්ම තියෙන්නේ කියන්නේ නෑ මේ වර්ග කරන නිසා දෙකෙන් ගුණ කරනවා ලඝු වර්ගයෙන් වර්ග දැන් අත්තා කියන වර්ග කරනවා ලඝු වර්ගයෙන් ගුණ කරනවා දෙකෙන් ගුණ කරනවා 5 10 බින්දුව දානවා එකක් ඉතින් 4 14 එකයි 15 5 දානවා එකක් ඉතින් 8 16 14 4 දාන එකක් ඉතින් දෙක දෙක ගැතුන ආ 37.50 මෙයාගේ වර්ගාගේ ලඟ 37.50 එහෙනම් උඩ ලඟුවගේ දන්නවා පල්ලි ලඟුවගේ දන්නවා දැන් බෙදීමක් තියෙන ලඟු අඩු කරනවා මේ ලඟුවගේ අඩු කරනවා 2.4 6 8 3 අඩු කරනවා 0.0 3 7 5 0 3 මෙතන 3 16 7 9 මෙතන 3 0.2 2 9 කියන ලඟු බින්දුවයි අදම ඕමෙනවන උත්තරය ඊට පස්සේ ඔය දෙන ලඝු උත්තරය අවසාන මෙන්න මේ මුළු සුළු කිරීමේ ලඝු වර්ගය මෙන්න මේ මුළු සුළු කිරීමේ ලඝු වර්ගය කියන්නේ මෙන්න මේ මුළු එක්කෙනාගේ ලඝු වර්ගය තමයි මේ දෙන්නේ ඊට පස්සේ කරන්නේ මෙන්න මේ ලඝු උත්තරය මෙන්න මේ කැලල දශම ස්ථාන ටික මේකෙන් බලන ව්‍යුත්ති විකනේ ප්‍රතිලෝම බලන මෙන්න ප්‍රතිලෝම බලන ප්‍රතිලෝම බලන දැන් මේ ගිය අපි ලඝු වල අතුමිට ගියා දැන් ලඝු වල ඉන්නේ මෙන්න මේ ලඝු වල ඉන්න ප්‍රතිලෝම බලන අත් සංඛ්‍යාවල ඉන්න මේ දෙන ලඝු සංඛ්‍යා අද සංඛ්‍යාවේ එනවා 0.9 33 ප්‍රතිලඝු ගන්න 2.9 මේ තියෙන්නේ 0.9 33 ප්‍රතිලඝු 2.9 ඉලක්කම් 2යි නම් අංක කීයද ඉලක්කම් 2යි නම් අංක 3යි ඉලක්කම් 2යි නම් අංක 3යි එහෙනම් මෙතන 3 ඇසු නැත්තම් ඔයාලා ලේසියෙන් දෙන්නේ මේකයි 1.0 කියන්නේ 1.0ක් තියලා මේක 10.2 ඉන්නවා ඒක තමයි හොඳම වැඩේ මේකේ ලඝු බැලුවා 12.39 කියලා ආවනේ එතකොට ඔයා 1.0 කියලා ගන්න. දැන් මෙතන 597 කියලා ආවගෙන ඉතින් එහෙනම් 5.0 වැඩි කිරීම
මෙතන දිනාංකය මෙතන දෙකයි කියලා 10 බලයක් විදියට. දැම්මා මේ 10 බලයෙන් හෙන්න තුන වැඩි කිරීම 10 11. මෙතන ස්කන්ධේ දැන් 100 වන් දීලා තියෙන්නේ. මේකයි ලම. මෙතන 100. එහෙනම් මෙතන 700. මෙතන 700. එහෙනම් මෙතන 700. මෙතන 12. 12. දැන් හරිද? හොඳයි. आदेश लंबगत ओम सीय प्रतिरोधे हर ओम सीय प्रतिरोधे हर इतने काउंटिंग होना इस पर प्रतिरोधे नस्ल का है ये है क्या ओम सीय प्रतिरोधे हर इतने काउंटिंग होना इस पर प्रतिरोधे नस्ल का है ये है क्या काउंटिंग पूर्वी आ रहा है काउंटिंग पूर्वी आ रहा है सेंटीमीटर आता है इस तरह अपना लोग ना पढ़ी कर सकते हैं पर काम भी पूरी आ रहे हैं सेंटीमीटर आता है ओम या ओम सी ये प्रतिरोध है ताई आ रहा है सेंटीमीटर आता है क्या बात है अंदर पुड़वे वार्ग पाल गया पुड़वे वार्ग पाल गया दशमे का ही තප්පරයට වර්ගමීන ප්‍රමාණයකින් ශනිකව වැඩි වේ. ශනිකව වැඩි වේ. පොඩුවේ ශ්‍රාව ඝනත්වය චුම්බක ශ්‍රාව ඝනත්වය 0.17 ටෙස්ලා. 0.17 ටෙස්ලා. 0.17 ටෙස්ලා. හරි. දැන් මොකද කියන්නේ? අරේ සෙන්ටිමීටර 7ක් වෙච්ච අරේ සෙන්ටිමීටර 7ක් වෙච්ච පොඩුවක් තියෙනවා. මේ ඉතුරු කොටස් වල වර්ගමය ප්‍රතිරෝධයක් නැහැ. මෙයා සෙන්ටිමීටර වර්ග මේක ඕම් 100යි. හරි අරේ 7යි. වර්ගඵලයේ 0.1යි. තප්පරේට වර්ගමීටර 0.1 ප්‍රමාණයකින් මෙයා වර්ගඵලයේ වැඩි වෙන පටන් ගන්නවා. B යගේ 0.17යි. B සමානයි 0.17යි. B සමාන 0.17 ටෙස්ලා. හරි? प्रतिरोधे हरः ප්‍රේරණය වන විද්‍යුත්ගාමක බලය කොපමණද? ප්‍රේරණ විද්‍යුත්ගාමක බලය කොපමණද? ප්‍රේරණ විද්‍යුත්ගාමක බලය කොපමණද? ඊළඟට CIO ප්‍රතිරෝධය හරහා ගමන් කරන ධාරාව කොපමණද? प्रयोजन
Thank you.
හරි බලමු මෙයා වර්ගඵලය වර්ගඵලය මෙච්චර ඉක්මනට වෙනස් වෙනවා අපිට මොකද වැඩි වෙනවා ඇතුළට ඇතුළට කතර වැඩි වෙනවා කතර වැඩි වෙනවා කතර අඩු කරනවා 30 වැඩි කරනවා තිත්තරි ගන්න මේ පැත්තට මේ ගන්න ඕනේ කොයි පැත්තද වාම වන්ත වෙන නොනි කරා විදාහ ගන්න මේ පැත්ත නේ මේ පැත්තට දාම යනවා හොඳයි සියලුම ප්‍රතිලෝම ප්‍රේරණයේ විදුල ගාම බලය විදුල ගාම බලය වගේ විදුල ගාම බලය සමානයි d5 වැඩිම dt මෙන් අපිට ගන්න බැරි නිසා අපි ලියුවා e සමානයි මොකද්ද a වාරයක් dt වැඩිම dt ධන b වාරයක් dA වැඩිම dt කියලා. ඒතර b වෙනස් වෙන්නේ නැහැ මේ පදේ බිඳුවයි මේ සම්මේ ප්‍රශ්නේ නබෝ. ඒකෙන්ද e සමානයි අපි කියන්න පුළුවන් තමයි. මොකද b වාරයක් dA වැඩිම dt. එහෙනම් විභවන්තය වල ගන්නවා 1.24 ඩිග්‍රී 10 එක 2යි මේ පොඩි ගණන ධාරාව ධාරණයෙන් ධාරාව ධාරාව වැඩි කිරීම ප්‍රතිරෝධය 10 2යි එතන අපිටනවා I සමානයි 1.7 වැඩි කිරීම 10 ඍණ 4යි ඇම්පියර් හරි මේ වම් සම්ප්‍රශ්න මම ඉතාල හැමෝටම ගුණකින් මම සාහන වේලාව දුන්නා වලට අමාරුය බලලා පරණය බලලා අලගෙන දැන් මේ විද්‍යාවන් බලය මෙයා වෝල්ටරෙන් වලින් මෙයා මයින් ගෙදර වලින් අන්නේ ප්‍රස්තාරයෙන් කියන මේ කියන්නේ මේ ප්‍රස්තාර කියන නිසා මේ ප්‍රස්තාරයෙන් පස්සේ මේක නිකන් අර විස්ථාපන කාල ප්‍රස්තාර ප්‍රවේගකාර ප්‍රස්තාර කියන ප්‍රවේගකාර ප්‍රස්තාර විස්ථාපන කාල ප්‍රස්තාර කියන දැන් කාටුන් නම් පිට ප්‍රවේගකාර ප්‍රස්තාර විස්ථාපන කාල ප්‍රස්තාර බෑ කියලා ඉතින් ඒත් යාට ඒකක් මෙතනින් ගණන් ගන්න පුළුවන් හරි මේ වරන්ගේ ඔයගොල්ලන් දන්නවා දැන් මේකට සම්බන්ධ වෙන ශ්‍රම සයිදී සම්බන්ධ වෙන්න නම් මෙන්න මෙහෙම අනුගමන සමීකරණ දැලෙන්න ගන්නවා e සමානයි මොකද්ද ඍණ d phi වැඩිව dt මම phi යුක්ත කරනවා මම d වෙනස් වෙනස දින අතෑම දාලා e වාරයක් ඍණ e වාරයක් t y සමානයි ඍණ m x ආකාරයේ වෙනවා මේක මම මේ කරේ ඍණාගයේ හැසිරෙන්නේ ඊ හැසිරෙයි. මෙයාගේ අනුක්‍රමණයේ ඍණාගය ඊගේ හැසිරීම වෙනවා. මෙයාගේ අනුක්‍රමණයේ යනවා අනුක්‍රමණයේ ඍණාගයේ හැසිරීම මේකයි. හරි? ඔතන තමයි අපි විදිහට කරන්නේ. ඔතන තමයි සයිඩිහා ඉනිවර්සල් සම්බන්ධය. දැන් මම සයිඩිවර්සල් අතුර මේ කරනවා මේ කරා. ඔය කරන්නේ සයිඩිවර්සල්ය දුන්නොත් මම මේ සයිඩිවර්සල් ගන්න ඉන්නම්. සයිඩිවර්සල් දැන් මම මොකද කියන්නේ සයිටි ප්‍රස්තාරයේ අනුක්‍රමණයේ ඍණාගයේ හැසිරෙන විදිහ තමයි ඊ හැසිරෙන්නේ නේද? අනුක්
අනුක්‍රමණය ඍණාගය හැසිරෙනවා. සයිකලි ප්‍රස්ථාරයක් ගන්නොත් එයාගේ අනුක්‍රමණය ඍණාගය හැසිරෙන විදිහ තමයි මෙයා හැසිරෙන්නේ. මෙයාගේ අනුක්‍රමණය ඕන එක අනුක්‍රමණය කියන දා මේ අනුක්‍රමණය කියන ප්‍රසිද්ධ ප්‍රශ්නයක් අනුක්‍රමණය මත තියෙනවානේ. අනුක්‍රමණය කියලා කියන්නේ ප්‍රස්ථාරය ප්‍රස්ථාරය x අක්ෂයේ ප්‍රස්ථාරය x අක්ෂයේ ධන දිශාව සමග සාධක කෝණයේ tan නැති අනුක්‍රමණය කියලා කියන්නේ ප්‍රස්ථාරයේ x අක්ෂයේ ධන දිශාව සමග සාධක කෝණයේ tan නැති මෙදී මේ ප්‍රස්ථාරයේ x අද මේ ප්‍රස්ථාරය අතිබ්බ කිහිපද මෙදී x අක්ෂයේ මෙදී y අක්ෂයේ x ही दल दिशा में क्या बैठा है x ही दल दिशा में बैठा है y ही दल दिशा में बैठा है y ही दिशा में बैठा है अरे मैं इधर प्रस्ताव रखूं क्या प्रस्ताव है यार मैं इधर प्रस्ताव है x अक्ष से दल दिशा में मैं x अक्ष में जाता हूं समग्र साधन कोण है मुकाद tan लगे tan थीटा तो मैं मुकाद x में जाता हूं समग्र कोण है tan लगे tan थीटा तो मैं कौरुंग अनुक्रमणय है पहले अनुक्रमणय tan එහෙනම් මෙනම් මෙව ප්‍රස්ථාර x අක්ෂය සමග සාධක කෝණය මේ කියන මේ තියෙන. ඒක වෙනස් වෙනවද? නැහැ. x අක්ෂයේ දල දිශාව සමග සාධක කෝණය කෝණය වෙනස් වෙනවද? tan ලගේ වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙයාගේ අනුක්‍රමණය වෙනස් වෙන්නේ නැහැ. අනුක්‍රමණයේ නියතයක්. අනුක්‍රමණයේ නියතයක් කියන්නේ මෙයාගේ අනුක්‍රමණයේ නියතයක් වෙන්න ඕනේ. අනුක්‍රමණයේ නියතයක් කියන්නේ මේ ඊහියගේ නියතයක්. මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණයේ නියතයක් කියන්නේ ඊහියගේ නියතයක්. හැබැයි මොන නියතයක්ද? ඍණ නියතයක්. ඒ ඍණ වැඩි කරන්නේ නැහැ. ඍණ නියතයක් මේකේ. එහෙනම් මේ ප්‍රස්ථාරයට අනුරූපී ET ප්‍රස්ථාරයේ ඍණ නියතයක් වෙනවා. එහෙනම් ඉතින් මෙයා මෙන්න නිකන් රේඛාවක් ආවොත් මෙයාට අනුරූප මේ ප්‍රස්ථාරයේ ඍණ නියතයක්. එහෙනම් විස්ථාපන කල්පසල් ප්‍රවේගකල් පසල් කියන වගේම තමයි. හැබැයි ඒකේ තිබුණේ ධන නියතයේ ඍණක් ආවේ නැහැ. මේ ඍණක් කියනවා. මුලින්ම මෙයාගේ අනුක්‍රමණය බලන්න. අනුක්‍රමණයේ හැසිරීමර මෙයා දින ඍණ ගත්තේ. එචර. හරි. බලමු තමා. ඒතර අනුක්‍රමණය කියන්නේ කවුරුද දන්නද ලියාගෙන අනුක්‍රමණය කියන්නේ ප්‍රස්ථාරයේ x අක්ෂය දල දිශාව සමග කෝණය tan නගේ. මේක අහුනවා සෙනෙහස හරි. ප්‍රස්ථාරයේ x අක්ෂය දල දිශාව සමග සමාන කෝණය tan නගේ. හරි. දැන් මේක පරිවර්තන. දැන් මුලින්ම 5 දිහා x ප්‍රස්ථාරකේ දියලා මේක ලියා ගන්න. ලියාගෙන මේක ලියා ගන්න ඕනේ. සයිකියා ඉතිපසක් ඉදින් මේක ලියා ගන්න. ඉතින් මේ ලියන්නේ මම කියන්නේ. මේ ලියා මේ යන්නේ මේ ලියන්නේ කියන්න සයිටි ප්‍රස්ථාරය කළා සයිටි ප්‍රස්ථාරය කරා සයිටි ප්‍රස්ථාරය කරා අනුක්‍රමණයේ හැසිරීමේ සයිටි ප්‍රස්ථාරය අනුක්‍රමණයේ හැසිරීමේ අනුක්‍රමණය හැසිරීමේ ඍණ අගය අනුක්‍රමණය හැසිරීමේ ඍණ අගය අනුක්‍රමණය හැසිරීමේ ඍණ අගය ET ප්‍රස්ථාරයේ වේ ET ප්‍රස්ථාරයේ වේ ET ප්‍රස්ථාරයේ වේ
අනුක්‍රමණයේ හැසිරීමේ ඍණාගය මොන ප්‍රස්ථාරයේද TT ප්‍රස්ථාරයේ වේ TT ප්‍රස්ථාරයේ වේ අනුක්‍රමණයේ හැසිරීමේ ඍණාගය TT ප්‍රස්ථාරයේ වේ right අනුක්‍රමණයේ හැසිරීමේ ඍණාගය TT ප්‍රස්ථාරයේ වේ Anu kromo ne rina gya, mea 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 rina gya, mea
මේකනේ ආසන්න සමානයි නේද මේ විශාලත්වය මේ විශාලත්වය අනුත්තරයේ විශාලත්වය නේද මෙයා බලන්නේ දැන් සම්බන්ධ නේද ප්‍රතිම ප්‍රශ්න ඉන්දියා හරි ප්‍රශ්න කරලා ගියා ඔන්නෙට තේරුණා කට කියන්න ඕනේ හරි ඇයි හයි මේ ප්‍රශ්න प्रस्ताव विनाई प्रस्ताव ऋण साइन हसे
මේ ප්‍රස්තාරය අලුත් ක්‍රමණය. ඍණමය සයින් ප්‍රස්තාරය අලුත් ක්‍රමණය. මොනවද සේමවද? ඍණ කොස්ම සේම. ඍණ කොස් ප්‍රස්තාරය අලුත් ක්‍රමණය. නැවත සයින් ප්‍රස්තාරය සේම. ඔන්න ඊට වඩා දෙයක්. වාඩි අම්මා ආකාරයක සයින් ප්‍රස්තාරයක් ගැන හම්බෙලා තියෙනවා. සයින් ප්‍රස්තාර කියන්නේ හැඩයට සයින් හැඩයකට හැඩය. ඔය හැඩේ ප්‍රස්තාරණය හම්බෙලා තියෙන්නේ. ඒකේ අනුක්‍රමණය වාට ඕනද? ඒකේ අනුක්‍රමණය හැඩේ මෙන්න මේ වගේ. කොස් ප්‍රස්තාරය. කොස් ප්‍රස්තාර අනුක්‍රමණය හැඩේ ඍණ සයින් ප්‍රස්තාරය. ඒකේ අනුක්‍රමණය හැඩේ ඍණ කොස් ප්‍රස්තාරය, ඍණ කොස් ප්‍රස්තාර අනුක්‍රමණය හැඩේ ඍණ සයින් ප්‍රස්තාරය. ඔය දරුව දෙන්න. ප්‍රස්තාර අතර මෙන්න මේකයි. ඔගේ අනුක්‍රමණය නම් ඕනද? හරි. එතන साइन प्रस्ताव यारों का बने प्रस्ताव है कोस के यारों का बने ऐसे जो जीने कोस प्रस्ताव साइन प्रस्ताव है साइन वेरी साइन प्रस्ताव है वेरी साइन के यारों का बने ऐसे जो कोस प्रस्ताव वेरी कोस प्रस्ताव इसके साथ जो साइन ठीक है ना नंबर देंगे अभी हम ये ते ये वाले प्रस्ताव है किसने दान ना और देना हम मैंने मेरे दी प्रस्ताव है साइट ई प्रस्ताव है मेरे दी एम साइट ई प्रस्ताव है මට ඇඳලා දෙන්න මෙයාට අනුරූප EP ප්‍රස්තාරය ඇඳලේ sin θ අනුරූප EP ප්‍රස්තාරය ඇඳලේ දැන් ඔයා දැනගන්න ඕනේ කරන්නේදී අටපාඩුවෙන් බෑ දැන් මතකනේ මේ මේක මොකද කියන්නේ මේ ඉතින් තමයි මෙයා ඉන්නේ කියලා ඉතින් සොට ගන්න ඕනේ चले पहाड़ों पर दर्द आए मेरे करूँगा मोटा के टाइप देखने एवं वे साइन प्रस्ताव है साइन प्रस्ताव रे अनुक्रमण है कोस प्रस्ताव है प्रश्न है ना हमें अपितान नॉन साइन समान है ऋण ईटी में वाई समान है ऋण एमएक्स हमें आ मिला अनुक्रमण है ऋण आगे मैं आगे अनुक्रमण है ना कोस क्या अरे कोस में भी कोस से क्या निकल कर दो आगे कोस से क्या निकल दो आगे ऋण कोस है ना बस पाले हम अरे ये कोस है लेकिन हमारे पापलों का नहीं पाप कोस है ना लेकिन मगर ऋण कोस है ना अरे मैं क्या दिन में ये प्रस्ताव
හරියට බලන්න එන්න. බලමු මෙයා මොන හැටේද මේ මේ ඉන්නේ කොස් ඇඩේ අනුක්‍රමණය ඍණ සයින් ඇඩේ ඍණ සයින් ඇඩේ අනිත් පැත්ත කොහොමද සයින් මෙයා මෙයා ඇවිල්ලා ඍණ කොස් ඇඩේ අනුක්‍රමණය සයින් ඇඩේ අනිත් පැත්ත ඍණ සයින් ඇඩේ අර මේවා ඇතුළත තියෙන හැබැයි ඊ ප්‍රස්ථානයේ සයි ප්‍රස්ථානයක් කියන්නේ සයි ප්‍රස්ථානයේ ඊ ප්‍රස්ථානයක් කියනෝ නෙවෙයි මේ ඊ ප්‍රස්ථානයේ සයි ප්‍රස්ථානයක් කියන්නේ एक अंग में विद्युत दाव पले विचार ले आओगे ना दिन मैं आपको सर ना दिन दिला दिन में अगर विद्युत दाव पले विचार में साइन ना आ रहा है ये ना अनुक्रमणीय स्थिति में ट्रेन साइन ना आ रहा है अनुक्रमणीय ट्रेन साइन ना आ रहा है ना इधर उठे किना ने इधर साइन ये स्थिति हो कोस्टा Maybe may I learn? May sign nagar? Sign nagar. Sign nagar ke dar me ke ni ki prastha re sign ho aata. Anukram prastha re ke rina ne ko rina sign ya. Me ko rina sign. Ye anukram ne rina sign. Anukram rina sign ke hum dekh kya na ko ne me. Ye na me aata me log prastha. Ye anukram ne ko ki prastha. To ki prastha re ko me ke. Kos prastha re. Rina kos ne re. Rina kos ne kos. Abhi. Apna gandhi pa. Ye bangkat ta karo. Lembang. බලන්න මේ මොන ආකාරද කොස් ආකාර කොස් ආකාර මේ ඊඩිය ප්‍රස්ථාරය එන අනුක්‍රමණය ප්‍රස්ථාරය ඍණ කොස් ආකාර ඍණ කොස් ආකාරයට කලින් එක ඍණ කොස් ආකාරයේ අනුක්‍රමණය වෙන්නේ කාගෙද ඍණ සයින්ගෙ ඍණ සයින් නියමයි ඍණ සයින් මේක වෙන්න පුළුවන්ද ඍණ සයින් ආකාර ඍණ සයින් ආකාර නම් මේ ඊගේ ප්‍රස්ථාර ඍණ සයින් ආකාර ඊගේ ප්‍රස්ථාර ඍණ සයින් ආකාර එම්ගේ ප්‍රස්ථාර අනුක්‍රමණය ප්‍රස්ථාර සයින් ආකාර වෙන්නේ සයින් ආකාර අනුක්‍රමණය දෙන්නේ මොන ආකාර ප්‍රස්ථාරයක්ද කොස් නෙවෙයි ඍණ කොස් එහෙනම් මෙයා ඍණ සයින් නේ මෙයා ඍණ සයින් ඍණ සයින් කියන්නේ ඒ අනුක්‍රමණය ඒ කියන්නේ ඍණ ඒ කියන්නේ ඊ තමයි ඍණ කොස් ආකාර එහෙනම් මෙයාගේ අත්‍තර අනුක්‍රමණය සයින් ආකාර සයින් ආකාර ප්‍රස්ථාරයේ අනුක්‍රමයෙන් ලැබෙන්නේ සයින් වල ප්‍රස්ථාරයක් තිබොත් ඒක ඔස් ප්‍රස්ථාරයක් තිබොත් නේද කොස් නෙවෙයි ඍණ කොස් අතරේ මේ කියන්නේ අමාරු අපේ මේ එකම රටාව මේ එකම ටික මට පොදින් තියෙන හරිද එතන පැටලෙනවා ඒකයි මෙයා මේ කාරියයි කරන්නේ මේ ඊඩි ප්‍රස්ථාරය මේක සයිඩි ප්‍රස්ථාරය හැමෝගේම අනිවාර්ය උත්තර දෙන්න ඕනේ
මේක සයින් ආකාර සයින් ආකාරන්නේ ඊගේ ප්‍රශ්නේ සයින් ආකාර ඒක නේද රීණෙන් වැඩි කරන්න ඕනේ තොරම අනුක්‍රමණය හැදෙන්නේ මේක සයින් නා රීණ සයින් රීණ සයින් රීණ සයින් අනුක්‍රමණය දෙන්නේ මොන ආකාර ප්‍රශ්නයක්ද කොස් ආකාර වසාර නේද අනිවාර්යයි කොස් ආකාර Again, make a star pasta, costar pasta and a maker. I'll uncover it, pastari, Rinabosaka. ऋण प्रस्तावना का प्रस्तावय लभेन्नि मूल प्रस्तावय ऋण प्रस्तावय अनुक्रमणी लभेन्नि ऋण प्रस्तावय अनुक्रमणी लभीमत मूल प्रस्तावय मौ प्रस्तावय के तीर्णोंद ऋण सई मैं प्रस्तावर मैं ई ने प्रस्तावर ई प्रस्तावकार है मैं आ वैडी करनो ऋण ऋण वैडी करनो एतो मैं प्रस्ताव दियो ने के ऋण ई के प्रस्ताव आयरो में अनुक्रमणी प्रस्ताव मौ प्रस्ताव यदि बोल साइन आकार प्रस्ताव यदि बोल दिन बताए अरे तब करपुटी का करपुटी का आज मैं तेरा पहला बार नोकला ने प्रैक्टिस करवा ली लेकिन बड़ा हाइट लिया करने दिन मांगते ये बुत्ता ने ये आया प्रैक्टिस करवा ली तो और मंत्र नोकर अब वो देते हो बच्चा हमारे तो मेरे बड़ा बोले विषय में खादान में कदे वो पेट लेता है ठीक है अरे खारे विद्युत දණ්ඩක් මත බලය සමුතාර මාර්ගකරණ දණ්ඩක බලය මත ක්‍රියාත්මක වෙනවා. ගායක තුන විදුත් බව බලය සහ දණ්ඩක් අරන් යන දෙත විදුත් බව බලය කැරකව කොට ඒක ඇතුළේ විදුත් බව බලය සහ ඊට පස්සේ පරිණාමක කරලා ඩයිනමෝට යන්න වෙයි. ඒතර අපිට තව දවස් දෙකක් ඇතුළත අර මෝටර එක යනවා කරලා ඉවර කරගන්න පුළුවන්. හරි? දැන් තව දවස් දෙකක් තුනක් තුන ප්‍රේරණය කියන කොට සම්පූර්ණ ඉවර කරනවා. ඊළඟතරම पदार्थे गुण හරිද? ඊට පාඩම පදාර්ථයේ ගුණ හෙට එක තියෙනවා. හෙට ඕනම සාමාන්‍ය පුළක් පැය තුනක් මේක සාමාන්‍යයෙන් අපි මේ නිදි කියලා වටෙන්න එපා ඉන්නේ නෑ. දැන් මම කතා කරනකොට කවුරු නම් කියන නිදාගෙන ඉන්න බෑ. හරිද? නිදාගෙන ඉන්න බෑ. පදාර්ථයේ ඉදා වටිනවා. මේ වෙන පොඩි නෑ. මේ පදාර්ථයේ ගුණ දැන් මට එන්න බෑ. මේ මහරය ඉතින් මේකට දෙන්න බෑ කියන්නේ ඉතින් මේ මහරයත් බහනවා. හරිද? ඒක උඩ මේකට මම මරණ පොඩි දන්නේ නෑ. මේ ඒක නෙවෙයි මේකට එන්න හම්බුනේ. හරිද? ඒක පොඩි දන්නේ නෑ. මේ පාඩම අපි අද කරපු පාඩම රෙකෝඩින් එක දානවා ගරුවල මේ රෙකෝඩින් දාන්නේ පදාර්ථ රෙකෝඩින් නැත්නම්
ධාරා විද්‍යුතය තියෙනවා සඳුදා සෝරි සිකුරාදා සිකුරාදා අට 12යි තුන එහෙනම් පන්තිය තරම් මිනිින් මේ වරන බලාපොරොත්තු වෙන්නේ නැහැ ටිකක් ඉක්මනට උගානනවා මොකද ඉක්මනට ඉවර කරන්න නම් මම දෙසැම්බර් මාසේ දවස් 4 කරන දා අනිවාර්ය පදාර්ථයේ ධාරා විද්‍යුතය ඉවර කරනවා හරිද මම ටාස් 3ක්ම කරන්න අමාරුයි ධාරා විද්‍යුතය මේ තියෙන අන්තිම නම්බර ගොඩක් ආව නිසා මතක් කරගන්න දැන් මේකට ගේ ළමයි දෙන්නෙක් වෙන්න බෑ හරිද इलेक्ट्रॉनिक यांत्रविद्याव ආලෝකයේ තාපය කියන පාඩම ගන්න. මේ පාඩම ගන්න මම දැන් දැනගන්නවා. කොහොම පන්තිවල කරනවානේ පාඩේට ඉන්නේ මම මේ පස්සේ බලන්න ඉකරන්නේ. මේලා දිනුත් අපි ඒවත් කරමු ඕන නම් මම ඒවා ප්‍රශ්න වලින් ගාව ගන්න කියන දන්නකොට කොහොමද මාර්ක් දෙති මා කියන පස්සේ අනිවාර්යෙන්ම වැඩ කරනවා. අනිවාර්ය මාර්ක් වෙන්නේ. දැන් මේ දෙසැම්බර් මාර්ක් කරා. එච්චරයි නෑ. පෙබරවාරි ඉඳලා ඉවර කරන්න පුළුවන් කියලා. එහෙම ඉවර කළා. ප්‍රශ්න කරමු අපි දිගටම පේපර්ස් දිගටම මේ දැන් පන්ති කීපේ ප්‍රශ්න කරමු. දැන් භෞතික විද්‍යාව සම්බන්ධව හොඳ නියම ලැබෙනවා. ඊළඟට මේ සිපුරාදා උදේ දින ප්‍රශ්න පත්‍ර මන්තිය ප්‍රශ්න පත්‍ර මන්තිය ඒක අහස අනිවාර්යයෙන් ඒකට හැම කෙනෙක්ම ඒක අනිවාර්යයෙන් ගන්න ඕනේ මේ මොකට ආතර නැහැ ඒකට එන්න නැත්තම් හරි ඒකට මේ දවස් දෙක තුනක් එන්න යාම නම් මම අයින් කරනවා අනිත් පන්තියෙන් ගන්න නෑ මම කිය එයා ඉන්නවද මම එපා හරි ප්‍රශ්න පත්‍ර මන්තිය මේක බලන්න දෙකට විතර දෙකෙන් ඉඳන් පහල් ජනක තියෙන පැය තුනක් විතර තියෙන්නේ හරි ඒක ප්‍රශ්න පත්‍ර මන්තිය තව දීපා මේ සාකච්ඡා කරන එදා මේ එක දෙක ඉවරයි බෞද්ධ විද්‍යා සම්බන්ධව ඔච්චරයි ඊට පස්සේ 2021 ගැන ඔයගලගේ බැච් එක රසායන විද්‍යාව මම පටන් ගන්නවා ඒක බදාද මේ ගොඩක් පන්ති නැති දවසක් බලලා දැන් මේ බදාද තියෙන්නේ උදේ 8 මම මතකයි 8 9 දාව තිබ්බ 8 12 විතර තියෙන්නේ නෑ හතරක් පොඩි පැය පහක් විතර යනවා 9 වුණොත් මේක 12 පොඩි පැයක් ගන්න තියෙනවා හරි ඒ පන්තියට සාමාන්‍ය සිසු සංඛ්‍යා සම්බන්ධ සලකාරි කෝඩින් දානවා ළමයි කාටද ඉන්න බෑ ඒ දවසේ ප්‍රශ්නයක් තියෙනවා මට කියන්නේ තෝරේ කෝඩින් ගන්න දාලා නුගලා වේ යන්න මේ මේකත් මේ විදිහම තමයි මම පටන් ගන්නේ ෆිසිකල් කෙමිස්ට්‍රි වලේ භෞතික රසායනෙන් පටන් ගන්නෙ චාලක රසායන කියන ගැන්නේ චාලක රසායනය මෙහෙමයි ඒ ෆිසිකල් විතරක් නෙමෙයි කරන්නේ ෆිසිකල් දා අපිට මෙහෙම චාලක රසායන අද මම උගන්වනවා ගන්නන ගමන් හැමදාම එක්ක ඉනෝගලි නැත්නම් කර්මාන්ත රසායනේ නැත්නම් පරිසර රසායනේ ඒක කියලා අනිවාර්යෙන් උගන්වනවා ඊට පස්සේ ඒ සතියේ පේපර් එක ඒ කර්මාන්තයි පරිසරයයි චාලක රසායනේ ගණනුත් තියෙනවා ඒකට තියරිත් තියෙනවා ඒ ඔක්කොම මිශ්‍ර වෙච්ච එකක් තමයි ඒ සතියේ පේපර් එකේ දෙනවා බලන්න හම්බෙන්නේ හරි ඒ විතර මේ පද්ධතිය කරන්නේ ඒක නිසා ඔය දැන් මම අර මේකට මම දැන් මට කිව්ව ඔක්කොම ඉස්සර ඒක දාන්න බෑනේ මේ ඒකට දාලා දුන්නේ චාලක රසායනේ අර මේක චාලක රසායනේ භෞතික රසායනේ කියන එක දා इनोवेटिकार එහෙම ගැලුවාම ඒක ඔක්කොම එකපාරම පිටින්නේ නැහැ. වතුර දෙන්න අමාරුයි. හරි. ඉතින් ඒකෙන් දාර කොටස 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 මේ ගැලුවොත් තමයි ඒ ඒ දවසේ ඒක දවස කොටසෙම මතකෙන්නේ. ඒකයි එහෙම ඉනෝගෙන් මම කැල්කියුලේටර් කැල්කියුලේටර් කඩලා ගන්නේ. ඒ ස්කෝර් වල අපිට
එතකොට දවස් දෙක සාමාන්‍ය සර් කෙනෙක් ඉස්කෝලේ විතරක් කරනවා නම් එයාට දවස් දෙකක් පුර කරන ඉස්කෝලේ විතර කරන්න පුළුවන්. දැන් මෙහෙම ඉස්කෝලේ අපි මෙහෙම කරොත් දවස් හතරක් විතර ඉස්කෝලේ ගියයි. නමුත් එහෙම ගියත් ඒ අදාළ ටික ඊළඟ සතියේදී අනිවාර්යයෙන් වඩ පුළුවන් වෙලා තියෙනවා. ඔක්කොම ටික අටක් ගාලු ගන්න උත්සාහ මොකට පුළුවන්. අර ඔයෝ ගන්න ප්‍රසස් බුක් එක වල ඒ නිල සමීකරණ වල ටැග් එක කරලා ගාලු ගන්න ඉන්දියා ඒක විතරයි. එහෙම කරන්න පුළුවන්. එහෙම කරන්නේ නැහැ. එහෙම කරන්නේ කෙනෙක් මත දැන නෙමෙයි. මම ෆිසික්ස් කරන්න ඒ දෙන්නේ නෙමෙයි. දැන් ෆිසික්ස් ලොකුම කරන්න ඒ දෙන්නේ නෙමෙයි. එකම දේ ආයි 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 ගිහින් කරගන්න කියන්නේ නැහැ කවුරුත්. ඉතින් ඒ විදිහට තමයි රසායන විද්‍යාව අර මේකට වඩා ගොඩාක් ලේසි මේ කෙමිස්ට්‍රි එක මේ දැන් අර එකම එක එකම එක ආයි 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 ගමිකන එකම එක එකම එක ලියනකොට ලියනකොට නිකම් මේක පුරා වෙන තත්ත්වෙ වෙනවා. ඒක ටැග් විද්‍යාව සම්බන්ධ වෙන අටදහ පද්ධතිය නා ඒක මේ මේ පන්තියට කිසිම සම්බන්ධයක් නැහැ. මේ පන්තියේ නෑ ඒකට එහෙම කතා නෑ. වාඩ මේ පන්තියේ නෑ. එන්න කැමතිද? හරි. ඒකෙත් මම සිලබස් එක සම්පූර්ණයෙන්ම භෞතික රසායනයෙන් පටන් ගන්නවා. හිතනොත් මම ඕගනික් එකකුත් සතියෙන් තවදා සඳහා ඕගනික් එකක් ගන්න. හැබැයි ඒ වුණත් මට ඕගනික් එක විතරක් නෙවෙයි ඒක කතා කරන්න බෑ. ෆිසිකල් පන්ති තමයි තියෙන්නේ. වෙන දවසක් දැන් මේ අපි පදාර්ථයෙන් වල විතරය දැම්මා වගේ ඒක එක දවසක් රැය දාලා මේ ඕගනික් එකත් එහෙම කරා ඕගනික් වල ලියසිනේදී මේකෙන් කරගෙන යන්න පුළුවන්. මේ ඉතින් එහෙම ඒවත් මෙතන මම කරගෙන කොහොමද මේ සිලබස් එක ඒකෙන් දැන් මේ ළඟදී පටන් ගත්තා අපිට දෙසැම්බර් ජනවාරි පෙබරවාරි මාර්තු. මාර්තු අන්තිම අප්‍රේල් අප්‍රේල් වල නෝනා අනිවාර්යෙන් සිලබස් එක කරගෙන යන්න පුළුවන් කෙමිස්ට්‍රි. මෙච්චර ඉතින් ගණන් කරගෙන යන්නේ නෑ නේද? දැන් මේ කෙමිස්ට්‍රි අර ඒ වගේ සිලබස් එක ලොකු වුණාට ගැඹුරට වෙන්නේ. දැන් මේක සිලබස් එක පොඩි වුණාට ගැඹුරට වඩා වැඩිනේ. එක දෙකකින් ගොඩාක් අහන්න වෙන ප්‍රශ්න ෆිසික්ස් වල එහෙම. කෙමිස්ට්‍රි වල සිලබස් එක ලොකු වුණාට ගැඹුරට වෙයි. ඉතින් පොඩ්ඩක් පොඩ්ඩක් ගැඹුරට යන්න. හරි. ඒක දෙක වෙන්නේ පහසු මීටරකට වඩා මේ මෙච්චර මාංශයට යන්නේ. ඉතින් ඒකෙන්ද මේ බලලා අටින අඳුරලා පන්ති දියනවා. කැමතිවෙන්න සාමාවෙන් කියන පිස්පන් පිටින් තෝරගෙන ඉන්නවා නම් ඒක ඔයාලා ගන්න ගෙට් එකෙන් ගියා. අර පොස්ට් එකක් දැම්මම ඔයාලගේ නම්බර් එකට මැසේජ් එකක් දැම්මොත් එන්න පුළුවන්. හරි. එතකොට මේ පිස්පන් තියන්නේ මේ දැන් මේ පළවෙනි පටන් ගත්ත එක නිසා අපි ටික ටික කාලයක් යද්දී මේ පන්තිය සාමාන්‍ය දිග වෙලා දැන් මේ වගේ අවදාස් දාලා අනිවාර්යයෙන් මේ ප්‍රශ්න පත්‍ර වන්දිය තියෙනවා. ප්‍රශ්න පත්‍ර වන්දිය එක පාට පටන් ගන්න විදියක් නෑ. මොකද මන්ටිය උගන්වන්නේ මේ ප්‍රශ්න පත්‍රයක්ද? මම උගන්වන්න බෑ විතරයි දැන්. ධාරා විද්‍ය ඔයාලට මේ පන්තිය පේපර් එකේ මම උගන්වන්න විතරයි. ඒ මම උගන්වන්න බෑ විතරයි. ලකුණු ඒනමේකට ඒකක් ගන්න පුළුවන් විදිහට හදන්න පුළුවන්. ඒකක් ගන්නවා කියන එක ෆිසික්ස් වල කරන්න අමාරු කරන්න බෑ. මොකද උපතින් ලබාගත්ත මොලයක් ෆිසික්ස් කොට දනා ගැනීම කරලා තියෙන්න ඕන අපි කොච්චර මහන්සි වෙලා ඒක පොවන්න හැදුවත්. හරි. ඒක උපතින් යම් මොලයක් තියෙන්න ඕනේ භෞතික විද්‍යාව සඳහා. නැත්තම් මොන හරි කළා වරදිනවා. රසායන විද්‍යාව සඳහා එහෙම මොලයක් අවශ්‍ය නැත. ඔතන කටපාඩම් ඉවරෙක් නම් සහ ආවට මහන්සි වෙන්න පුළුවන් නම් රසායන විද්‍යාව සහ ජීව විද්‍යාව කියන විෂයන් තාම පහසු කරගන්න පුළුවන් උද කිලෙක්. ෆිසිකලුත් එහෙම තමයි. හැබැයි ඉතින් පොඩක් මොලයක් තියෙනවා අපි ටක්කර වේගෙන් වර්ධනය කරන්න පුළුවන්. ඒකෙන්ද මේ මාස 8 නෙමෙයි මාස 6ක් විතර හොඳටම ප්‍රමාණවත් රසායන විද්‍යාවේ ඒකක් ගන්න. මම ෆිසික්ස් වලට එහෙම කියන්නේ නැහැ. ෆිසික්ස් වලට ඒකක් ගන්න නැද්ද කියන එක මට B එකට C එකට අමාරුයි තල්ලු කරගන්න පුළුවන් වෙයි. නමුත් ඒකක් ගන්න කියන්නේ ඔයාගේ වැඩ. මොකද එතනට මට කිසිලක් වට දීලා යවන්න බෑ. ෆිසික්ස් පේපර් එකට මේ ප්‍රශ්නේ එයි අනිවාර්යෙන් මේ විදිහට යන්න කියලා එතනට. මොකද වාට මේ මම ප්‍රශ්නයක් හදුවේ 100 දාලා නම් ඒකෙන් 100 දාන්න. මොකද මේ වා ගණන් පන්න බලතේ හදන්න ඕන ෆිසික්ස් පේපර්. කිමිස්ට්‍රි පේපර් එහෙම නැහැ. කිමිස්ට්‍රි පේපර් අන්තිම පුත හදන්න දෙයක් නැහැ. වා ඉනෝගනික් එක මේක පාඩම් කරගෙන ඒක එකම තමයි එන්නේ. හරි. ඒකින්ද ෆිසිකලුත් එහෙම තමයි. එකම රටා එකම විදිහට පේපර් එකෙන් ඒවර් ගේ ලකුණු 132 33 අතර ප්‍රමාණය ෆිසිකල් කිමිස්ට්‍රියෙන් සම්පූර්ණ ආවරණය කරනවා. ෆිසිකලි ඕගනිකුයි කොටස තියෙනවා නම් ඔයාට අනිවාර්යයෙන් ලකුණු D එකක් ගන්න පුළුවන් ෆිසිකලි යෝගනිකු විතරක් තියෙනවා. ඉනෝගනික කිසිම දෙයක් ගන්න නැහැ ඒක. කර්මන්ත කිසිම දෙයක් ගන්න නැහැ ඒක. එකතු කරලා ගන්න ඕගනිකුයි ෆිසිකලි කොටස් ටික එකතු කරලා MCU ටිකයි ස්ට්‍රක්චර් දෙකයි අතර අනික එකතු කරනවා. අනිවාර්යයෙන්ම ඔයාට ගන්න පුළුවන් රචන අංශ තුනක්ම කරලා හරි. ෆිසිකල් දෙකයි ඕගනික එකයි රචන අංශ තුනක් කරලා හරි. රචන වල 75% කොට ඒත් මේ විතර දාගෙන 50% කොට. එතර සමස්තයක් ගත්තම අඩුම ගානේ 65% ලකුණු ගන්න පුළුවන් ඕගනික් ෆිසිකල් විතරක් කරා.
පණිවිඩ දාන කම කරා තමයි පණිවිඩ කරන්න පුළුවන් මොකද මේ පැත්ත ළඟයි මේ පැත්ත හොඳයි ටියුෂන් කරනකොට ළමයි පුරුදුලා දින්නේ හෙටනේ හෙටනේ ඒකෙන් තමයි කිවිස් මන්දිය අපි කියන්නේ අරන් යනවා ඔන්ලයින් එක දිගටම යනවා මේක ඔන්ලයින් එක දිගටම යනවා මේකත් ඔන්ලයින් එක දිගටම යනවා මම කියන්නේ ෆිසිකලි ක්ලාස් එකට එන්න ඕන ළමයට අද දෙන්න හරි එහෙනම් අද නිවේදනය ඉච්චරයි අපි අද නවත්තමු කියලා දැස්සේ අපි කරන්නේ ආ දවස් දෙකක් තුනක් තමයි ඔබ පෙරණි ඉඳ කරනවා බල